අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙමින් සිටුවම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි අට ධම්මා පහතබ්බා අට මිච්ඡත්තාති තී කරු කටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාකට වැඩ භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන වෙලාවක් මුනික ධර්ම දේශනා සඳහා වෙන් කරගත්ත වෙලාවක් ඉතින් අපි ධර්ම දේශනාව ආරම්භයේදී මතක් කරගනිමු අපි මෙතෙක් කල හැම වැඩමුළුවකම මතක් කරගත්තා වගේ අපි මේ යදී සදී පැහැදී කටයුතු කරනකොට අපි එක එක්කෙනෙක් වශයෙන් සහ සමූහයක් වශයෙන් අපි කොහොමද මේ වැඩේට පිළියෙල වෙන්නේ නැත්නම් ඒකට අනුග්‍රහ කරන්නේ එහෙම නැත්නම් ඒකට සප්පාය කරනු සලසා දෙන්නේ කියලා ඒ මොකද අපේ කාගෙත් කාලේ වටිනාකමක් තියෙන නිසා ඉතින් ඒකෙදී ඒ වටිනා වේලාවක් කාලයක් හම්බෙච්චා විශේෂයෙන්ම බණ භාවනාව සඳහා පූර්ණ කාලීනව එහෙම නැත්නම් කියනවා නේවාසිකව ගත කරනකොට අපේ යුතුයකමක් තියෙනවා ඒ කාලේ වටිනාකම සලකලා උපරිමයෙන් ඒකට සැදී පැහැදෙන්න නෑ ඉතින් ඒ සඳහා සරුවචනාංශේ පාවිච්චි කරන වචනය අනුග්‍රහ කරනවා කියන කියනවා සරුවචනාංශගේ දීර්ඝ කාලීන ආර්ය පරිශ්‍රයේ ප්‍රතිවලයක් වශයෙන් අපට උගන්වනවා භාවනාව සඳහා කටයුතු කරනවා නම් ඒක සර්වත්‍ංශයේ සඳහන් කරන්නේ තාමත් මෙතුක් කල නොලබුණා වූ චේතුමිති ඵලයත් චේතුමිති ඵල සමාපත්තියත් ප්‍රඥාමිති ඵලයත් ප්‍රඥාමිති ඵල සමාපත්තියත් ලබා ගැනීම සඳහා කෙනෙක් තමන්ගේ සම්මා දිට්ඨියට පස්සාකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ. පංචේ භික්කවේ අංගා පංචේ භික්කවේ අංගේ සම අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ ඵල විමුක්ති චෝති විමුක්ති චේතෝ ඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤා ඵල විමුක්ති චෝති පඤ්ඤා ඵල විමුක්ති සමාපත්‍යාච කියලා අපිට කියලා දෙනවා. ඒකට ලොකු මාත්‍රකාවක් කරුණු පහකට අඩු කරලා කියන්නේ මතක තබා ගැනීම පහසුව සඳහා. ඉතින් ඒව අපි ශක්ති ප්‍රමාණී උපයසප්පය ගන්නවා අපේ මේ කාලයත් මේ වැඩමුළුවත් සිළු දිනාගේම අර්ථ කුසල ලබා ගැනීම සඳහා. ඉතින් ඒකදී ඉස්සල්ලාම සර්වචන්සේ සඳහා කරන්නේ සීලානුගහිතා චෝති කියලා. තමන්ගේ සීලය අලුත් වැඩියා කරගන්න ඕනේ නැත්නම් කය වචන දෙක හික්මවා ගන්න ඕනේ. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත අලුත් කර ගැනීමක් කියලා. තමන්ගේ චර්යාව වෙනස් කරනවා. ගෙවල් දොරල අතහැරලා දන්න කිනේ අතහැරලා රුචි අරුචිකම් අතහැරලා මෙතෙන්ට ඇවිල්ලා ඔක්කොම එකතු වෙලා එක සීලයක පිළිතරා ඒකට අනුග්‍රහ පිණිස කටයුතු කරනකොට අපේ හිතට නිතරම දැනෙනවා ඇයි මේම සුදු අඳින්නේ ඇයි මේ පෙරට වාඩි වෙන්නේ ඇයි මේ සක්මනක් කරන්නේ ඇයි මේ විදියට කාර්යසනට වැඩ ඔක්කොගෙම මතක් වෙනවා මම ගෙදර දොර ඉන්න අවස්ථාවක් නෙවෙයි මේ වැඩමුළුවකට මුළුදී ගත කරන වෙලාවක් කියලා. ඒකට කියනවා සීල අනුගහිතේ කියලා. ඊට පස්සේ සුත අනුගහිතේ මේ වගේ අපි වාඩි වෙලා ඒ බණටම අහුන් කන් දීගෙන සීළු වැඩ නතර කරලා මේ පූර්ණ කාලිනව බණ අහනවා. ඉතින් ඒකයි ඒකට කියනවා ආහන බණ කියලා. ඊට අමතරව බණ જાතියක් තියෙනවා ඇහෙන බණ. අපි පොල් ගාන ගමන් ගමනක් යන ගමන් රේඩියෝ එකේ හම්බෙනවා කෑලි කෑලි ඇහෙනවා. ඉතින් එහෙම ඇහෙන එකයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම ඇහිලා තුඟ පළපොරොජන තියෙන වෙලාවල් තියෙනවා. දැන් මේක ආහන බණ මොකද අපටමනේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදි සන්නිවේදනයේ තියෙන දෙ බැරි. ඒකට අපි සාසනික විවහාර වශයෙන් කියන්නේ ධර්ම ගෞරවයෙන් යුක්ත බණ අහනවා. අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චෛත්‍යසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන අර්ථයක් වචනයක් ඔක්කොමත් අරගෙන
මුළු හදින්ම ඒකටම කන්නමාගෙන බනහන්. ඒක ලොකු කුසලයක්. ඒ විතරක් නෙවෙයි අපිට එදිනෙදාට කමටහන් අලුත් වීමක් ආහාර ලැබුණා වගේ වෙනවා. ඒ ධර්ම කොටාත ඇහෙනකොට. ඉතින් ඒක හොඳටම සම්බන්ධීකරණය වුණොත් ධර්ම දේශන අවස්ථාවේදීම විශේෂ වූ විපස්සනා ඥාන මාර්ග ඥාන ලැබුව අවස්ථාවල් අනන්තවත් අපේ සූත්‍ර පිටිකවල සඳහන් වෙනවා. තුන්වෙනි අනුග්‍රහය තමයි සාකච්ඡා අනුග්‍රහය. ඒ කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා එකට කියන්නේ. තමයි භාවනා කරලා උපදෙස් ලැබුණාද කියලා බලනද භාවනා කරනකොට වැටහිච්ච දේ ගුරුවරට කියලා කියනවා. ಗುಣ අගුණ කියනවා වගේ. එතන ගුරුවරට තේනවා මෙයා කමඨාන අවබෝධ කරලාද මේ කතා කරන්නේ? වෙච්ච දේද කියන්නේ? එහෙම නැත්නම් චින්තාමය දෙයක්ද කියන්නේ කියලා ගුරුවරට විශේෂ අවස්ථාවක් ලැබෙනවා. නිවැරදි කිරීම කරන්න. මූලික කමඨාන් වශයෙන් හෝ එහෙම නැත්නම් දිනුන සම්බන්ධයෙන් හෝ විශේෂයෙන්ම දිනුන එන්නේ මේ වගේ පිරිසක් ගියා බලපුවාම සංනිවේදනය. දැනගත්තට මේ tikai කියන්න ඕනේ. මේකයි ඉස්සලා කියන්න ඕනේ කියලා ඒ හැම එකේම කලාවක් තියෙනවා. අනේ කලාව දැන්න තු අපි කොච්චර කතා කරත් ඉතින් සම්පප්පලාබ්බාටපත් වෙනවා. එහෙම නොවි අපිට කිව යුත්ත අදාළ වශයෙන් කියන්නේ ඒ සංනිවේදනය ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒක කෙරෙන්නේ සාකච්ඡා අනුග්‍රහයේදී. ඉතින් ඒකෙදී දෙපැත්තටම අදහස් හොමාර වීම සිද්ධ වෙනවා. හරි දේශනාකගේ පැත්තට ගලණයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙන සුවිශේෂ වටිනාකම අපේ වගේ නෛර්යානික සද්ධර්මයක විතරයි සාකච්ඡා කරන්න පුළුවන්. අනික හැම ධර්මයකම තියෙන්නේ සුද්ධ ලියවිල කියවන්න සාකච්ඡා විවේචනය කරොත් කෙලිම අපායි. ඒක සාකච්ඡා කරන්න නෑ. ඒක සාකච්ඡා කරන දෙයක් නෑ. ඒක ඇවිල්ලා තියෙන්නේ මෙලොවේ නෙවෙයි. ඉහළ වෙන ලෝකෙකින් ඒක අපිට බලන්න බෑ. සාකච්ඡා කරලා තියා ඒක යන අව탁සේතු කරුවත් අදා කාලික අපායට යොමු කරන මේක මේ අපේ බුදු දඥාන්සේ සරුවඥයි මුලමෙදාග සියල දක්නා සියල දන්නා ඥාණයත් ඒක කියන කිසිම දෙයක් බාර ගන්න එපා සාකච්ඡා නොකර කිසිම දෙයක් බාර ගන්න එපා පරීක්ෂා කර නොකර මොකද බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එවැනි ධර්මතාවයක් තියෙනකොට අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ ඒ බුදු ආමඳුරන්ට පිළිවන්ද සැකේකින්වත් ධර්මයේ පිළිවන්ද සැකේකින්වත් නෙවෙයි සංඝයා පිළිවන්ද සැකේකුත් නෙවෙයි ඒ සාකච්ඡා කිරීම වැඩෙන පැලේක පස් මුල වටේ හාරලා දෙන්නා වගේ. ඒතර පැලේට හොඳට මුල් දාව හොඳට වැඩිලා ඡන්ද ඉඳ තියෙන නිසා ගොවියා ගාවටින් තනකොළ අයින් කරලා පස බුරුල් කරලා දෙනවා. බුරුල් කෙරුවා පස්සේ තමයි මුල් ටික හොඳට පැතිරෙන්නේ. ඉතින් ඒ සාකච්ඡා අනුග්‍රහිතය අත්‍යවශ්‍යයි නිවාසික භාවනා වැඩමුළුවල. ඒක දිනපතා වෙනවනම් ලොකු පවන්සලීමක් වෙනවා නිවැරදි මාර්ගයට ගන්න. ඉතින් ඒකෙදී මුල් දවසේ දෙකේ ඉතින් අපි කෝච්ච බස් පාර කරගෙන යනවා වගේ දඩබඩ ගන්න තමයි යන්නේ. මොකද කියන්නේ අදාළ නැති දේවල්. ඒකට හිත නරක කරගන්නත් නරකයි, දොස් කියන්නත් නරකයි. ඒක හිම හැටි තමයි. හරියට පොඩි දඩියෙක් බහ තෝරනකොට ඒ පොඩි කාට බියා කරන්න හොයන්න බෑ. ඌට බහුවචනයක වචන නැහැ. ඌයි බහ තෝරන. එහෙම තමයි අපි ඉගෙන ගන්න. මුචින් සාමී සාකච්ඡාව අනුග්‍රහ කරන්න පුළුවන් අවස්ථාව ගන්න. මේ තුනෙන් අනුග්‍රහ වුණොත් විතරයි සමත අනුග්‍රහිතේ. එහෙම නැත්නම් ඉඳගෙන භාවනා කරනකොට හිත අරමුණට දාගන්න අවශ්‍ය කරන ක්‍රම සහ විදි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි ජීවිතේ සම්පූර්ණයෙන්ම තේන හිත නන්නත්තර කරන වැඩ. අපි අපේ හිත විතර නෙවෙයි අනුගෙත් හිත නන්නත්තර කිරීමේ අපරාධය තමයි මේ සංසාරයක් හම්බෙලා තියෙන්නේ. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්න ඕනේ. එක තැනකට එක තැන් කරන වැඩක්. ඒක ඉතින් අපේ ලියෝලි මස්සලින් එන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම අසා දැනගති යුත්තක්. ඒ දේ කරන්නයි අපි සීලය, සුත්තය, සාකච්ඡානුගහිත ගන්න. එමුත් එහෙම සීල සුත්ත සාකච්ඡා ලැබුණා කියලා නිකන් සමාධි අනුගහිත වෙන්නේ නැහැ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. ඒක කියනවා සමාධි ශික්ඛා කියලා. ඉතින් ඒ ශික්ඛා කෙරුවට පස්සේ ප්‍රඥා ශික්ෂාව, ඉහළම ශික්ෂාව ලැබෙනවා. ඒකෙනොත් යෝගාවචරය ගුණයක් ලැබලා දෙන්න ඕනේ. ඒ අවසාන ඵලයට මෙහෙවීමක් එහෙම නැත්නම් යොමුවක් කරලා දෙන්න ඕනේ. එතන තියෙනවා යෝගාවචරගේ යුතුයකම. අන්නේ ඔක්කොම පහම එකතු වෙච්චාම ඉති කියනවා පංචයි බික්වේ අනුග්‍රහිතා. මේ පහෙන් මේ කාරණා පහෙන් අනුග්‍රහ කෙරුවට පස්සේ අදකුද ඇරිලා සම්මා දිට්ඨිය දිට්ඨිජු කම්ම කියන එකක් සිද්ධ වෙනවා. දෘෂ්ටි ඍජු වීමේ චපල වංක වංචනික දේවල් ඍජු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින් කිව්වා වගේ සාමූහිකව වග බලා ගන්න ඕනේ. අපි ගත්ත
මේ ප්‍රතිපදාව නැත්නම් ඒ නීති පද්ධතිය ආවට ගියාට කඩන්න එපා. එතකොට අපිත් එක්ක වැඩ කරන හුඟ දෙනෙක්ගේ හිත කලඹෙනවා. ඒ වගේම තමන්ගේ හිත කලඹ ගන්න, තමන්ගේ කය ලෙඩ කර ගන්න දේවලුත් කරන්න යන්න එපා. පුළුවන් තරම් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඉන්සා ඉස්සර කියලා තියෙන කමඨහනක් ගණ්ඩ සංඝයා වහන්සේ නමක්, උපාධ්‍යයන් වහන්සේ නමක් ළඟට කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට යනකොට බඩ විරිග කරලා සිවුරු පඳු ගහගෙන ඔක්කොම ලෑස්ති කරන තමයි යන්නේ. ආයේ ඒ කිල මේ සිවුරු හොදවදා ඉන්නේ බඩ විරිග කරන්නේ කරන්න බෑ. හම්බ වෙච්ච ලාවේ ටික කල්ැතු ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් ඒ තරම්ම කමඨහන ගහන නිද්දේශය කියලා විසුද්ධි මාර්ගයෙන් දැන් ලොකු පරිච්ඡේදයක් තියෙනවා. මේ කමඨහනක් ගැනීම මොන තරම් වගකීමකින් හරියට ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න පොලිමේ ඉඳලා ටිකට් එකක් අරගෙන ගිහිල්ලා හම්බෙනවා වගේ. මොකද ඒකේ තරම් අමාරුයි. ඉතින් අපි ඒක පුළුවන්තරම් දැන් බලනවා තීන සම්මත සන්නිවේදන ක්‍රම අනුව ඒ කාටත් ලබා ගන්න පුළුවන් විදිහට දෙන්න. නමුත් පුංචි කළ සැලකන්න එපා. පුංචි කළ සැලකුවොත් අපිට වෙන්නේ මොකද්ද? අර ලැබිච්ච අවස්ථාව හැල්ුවට සක් කරගෙන නැත්නම් ධර්ම ගෞරවේ ලක් කර ඇති කරගත යුතු වෙලාවේ ධර්මයේ හැල්ුවට ලක් කරපුවාම මේ 230 නැත්නම් 33000 කරන්ට් එක වමතින් ඇල්ලුවා වගේ වෙයි. වැදුනට පස්සේ කතා කරන්න යන්න එපා. අල්ලනෝ නම් අල්ලන්න දෝතින් අල්ලන්න අත්පීස් එකක් දාගන්න. නෑනේ. ඔය විදුලියත් එක සෙල්ලම් කරන්න යන්න එපා. මේක ඔය කවුරුන්ද නම් හිටියත් සාසනය කියන්නේ හයි වෝල්ටේජ් කරන්ට් එකක්. අල්ලනෝ නම් අල්ලන්න දෝතින්. අල්ලනෝ අල්ලන්න ගෞරවේ. එහෙම නෑනේ. කරන වැරදි ප්‍රමාණයට දඬුවම් ලැබෙනවා. එහෙම නම් හොඳයි පැත්ත කරලා නිකන් ඉන්න. ඉතින් ඒක නිසායි අපි මේ පළවෙනි දවසේම මේ අනුග්‍රහිත සූත්‍රය මතක් කරගන්නේ. හැබැයි ඒක නෙමෙයි අපේ දේශනාවලියේ මාතෘකාව. අපි දේශනාවලියට මාතෘකාව ගත්තේ දසුත්තර සූත්‍රය. මේ දසුත්තර සූත්‍රය කියන එක සූත්‍ර පිටකයේ දීඝනිකායේ කියන්නේ ලොකු කතාවල් තියෙන ලොකු සූත්‍ර තියෙන පොතේ අන්තිම සූත්‍රය. ඉතින් මේක මේ සර්වඥාසිකේ දේශනාවක් නෙවෙයි සර්වඥ ශ්‍රාවකයන් වහන්සේ නමකේ දේශනාවක්. නම් වශයෙන් කියනවා නම් අපේ ධර්මසේනාධිපති මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාවක්. ඒකෙ තියෙන සංග්‍රහාවක්. සංග්‍රහ කරනවා කියන්නේ 45 අවුරුද්දක අතීත ආසන්න කාලික සර්වඥාන්සේ තැන් තැන් වලට පුද්ගලිකව වැඩලා දේශනා කරලා ධර්ම ඔක්කොම ප්‍රස්ථාරගත කිරීමක් මේකේ තියෙනවා. ඒකට ඉංසා ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. එහෙම නැත්නම් ඥාන විභාග කියලාත් කියනවා. ඉතින් ඒ එතකොට සාරිපුත්‍ර සාංශර වෙලාවක් හම්බ වෙනවා ඒ ධර්ම හරියට වගුවකට දාලා ප්‍රස්ථාරයකට දාලා සමස්තෙම පෙළගස්සන්න. ඉතින් ඒක කියනවා දැනුමේ ව්‍යාකරණය කියලා. ඉතින් මේක කියනවා මනුෂ්‍ය ඉතිහාසයේ පළමුවෙනි අවස්ථාව දැනුමක් ඒ විදිහට ප්‍රස්ථාරගත කරපු වෙලාව. දැනුමක් ඒ විදිහට මේ වගුවකට දාලා හදාගත්ත වෙලාව. ඊට ඉස්සෙල්ලා තිබුණ ගොඩාක් දැනුම ඊට පස්සෙත් තියෙන ගොඩක් දැනුමේ කිසි චාරයක් නෑ. කිසිම දෙයකට යොමු වෙලා නෑ. දැනුම තියෙනවා තොංගණන්. නමුත් එකකින් එකට මල් මාලයක් වගේ හමුනලා ගොනුවක් යොමුවක් ඕපනයික ගතියක් නෑ. ඉතින් ඒකකොට මේ ධර්මය දැනකට දෙයකට එල්ල වෙලා ගොනු වෙලා නැති වෙනකොට ඒක එකිනෙක ගැටෙනවා. එකිනෙක ගැටෙනාට පස්සේ මොනවක්වත් ගන්න දෙයක් නෑ. ඔක්කොම පෙළගස්සලා ගුණයක් යමුක් දෙන එකට අපි කියන ශික්ෂාව කියලා. ඒක හික්මීමක් කියලා. හැඩගැස්මක් කියලා කියනවා. ඉතින් ඒ නිසා දැනුම එක දෙයක්. ඒ දැනුම හැඩගැස්වීමක් අද තියෙන ලෝක ආයත විශ්ේ කිසිම හැඩගැස්මක් තියෙනවා නම් කාමේ විතරයි. දැනුම තියෙන ඒකාන්තයෙන් කාමෙට නෙවෙයි. නමුත් අද තියෙන හැම ලෝක ආයත විශයක්ම ඕනම විශයක් ගුණ වෙලා තියෙන්නේ අන්තිමට කාමෙට. ඒ නිසා කාටද මේකෙන් ලාභේ කාටද ආඩම්බරේ කියලා බැලුවොත් මායя තමයි පිටිපස්සේ ඉන්නේ. විසකොච්චර දැනුම තිබුණත් කවදාකවත් ඒකට නිවනකට යොමු වෙයි හික්වීමට යොමු වෙයි කියන එක ඒ දැනුම වගේ කියන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලට බුදුජානනාංශේ නමක් දානවා ලෝකායත විශයක්. ලෝකායත විශයන් අපි ගොඩාක් නිර්මාණ කරනවා. අපි ගොඩක් දේවල් හදනවා. එහෙම නැත්නම් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම ප්‍රගතිශීලී වෙනවා. අභිවෘද්ධියක් පතනවා. ඉතින් බුදුජානනාංශ කියන අන්තිමට ලෝකායත විශයන් වලින් වෙන්නේ සුසාන භූමි වැඩෙන එක විතරයි. ජාතිය බෝ වෙන එක විතරයි. ගාවක් බෝ වෙලා හුඟක් මැරලා යනවා. ඒ හුඟක් සුසාන භූමි ඇති වෙනවා. ඒ නිසා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඉතින් අද ඉතින් ඒක නැති කරන නිසා ප්‍රමේයට වෙන්නේ නැති නිසා විශාල යුද්ධ සැරසුම් කරනවා. ඒක සැරීම
කෝටියක් විතර මරලා දාන්න මේ කටියට තාම ක්‍රමේ හම්බුනේ නැහැ. තාම හොයනවා ඉන්න විශාල ජනගහනය එක සැරේම 6න් එකක් 7න් එකක් අඩු කරන්න පුළුවන් නම් කරනවා. ඉතින් පරිේෂණ ටික යනවා දැන්. ඉතින් නොබෝ කාලෙකේ ඒගොල්ලෝ ඒකත් කරાવી. මොකද ඒගොල්ලන් මේ කරදරයක් දැන් මේ කාමේ වැඩුවා ඊට පස්සේ මිනිස්සු වැඩුණා. මිනිස්සුන්ට පස්සේ දැන් මරන්න ඕනේ. මැරෙන ගතිය මරි. ඉතින් ඒකට වෙනම ව්‍යාපාර වර්ගයක් යනවා. මේක පෙන්වන්නේ මොකද? යානි පැත්ත. කාමේ වෙනුවට එහෙම නැත්නම් කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය පෙන්වනවා. ඉතින් ඒ වගේ ධර්මතාවයක ගුණය අර ලෝකයේ විශේෂයට ගිහිල්ලා ලෝකායත විශේෂන වලට ගිහිල්ලා ඔළුව අංජබජල් කරගත්ත කට්ටියක් එක්කනේ යන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් කරලා තින්නේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. ඒ ඔළුව ක්‍රේල් වෙච්ච කට්ටිය පෙළගස්සනවා කියන එක බලුවරිගේ උණපුරුකක දාලා හත් අවුරුද්දක් තිබ්බත් ඇදෙරෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒ වගේ පිටිසක් යනවනම් ගොනුවක් එක්ක ඕපනයික ගතියක් එක්ක අනුපුබ්බ සික්ඛාවක් එක්ක අනුපුබ්බ කිරියාවක් එක්ක ඉතින් ඒකට කියන තියෙන්නේ ගංගදිකී ඉහිලට පීරණයි කියන. එචා මේ කියන දේවල් මේ සාරිපුත්‍ර සාංශගේ ගොනුව හුදු දැනුම වර්ධනය සඳහා නෙවෙයි. දසුත්තරම් පවක්කාමි පත්තු නිබ්බාන පත්තිය. මම මේ දසුත්තර කරලා බෙන්නන්නේ බුද්ධ ධර්මය නිවනට යොමු කරන්නයි. ඉතින් ඒ නිවනට යොමු කරන්නයි මේ යන්නේ කියන කාරණාව දැනුව නැතුව මොන්න තරම් දැනුම ලැබුණත් ඒක එකිනෙකට බරක් වෙනවා මිසක්ක ගමනින් එන්නෙන්ද සාන්තියක් එන්නෙන්ද ඝර්ෂණ අඩු වීමක් එන්නෙන්ද සෝදායකමක් නැහැ. ඒ නිසා මේ ගුණවත් කියන ධර්මයේ ඕපනයි ගතියක් කියන ධර්මයේ නිවන් දකින්න ඕනේ. තබන තබන පියවරේ සෑල්ලුව තේරෙනවා. තබන තබන පියවරේ තමයි තේරෙනවා. මේක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් මේකේ තියෙන. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. කොච්චර ගමන ගිහිලා තිබ්බත් තාම දන්නේ නැත්නම් පණන් ගත්ත මෙතන දැන් ඉන්නේ මෙතනයි කියලා ඉතින් sorry තමයි කියන්නේ. එහි මේ දිව්වට ගමනක් නැහැ. ගමනක් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. ඒ මොකද එතන එතන අපි ඒක ප්‍රත්‍යක්ෂණය කර කර යන්න ඕනේ. ඉතින් ඒක පටන් ගත්තාම කොයි වෙලාවක හරි කවුරු හරි ඒක දිගට ගමන පටන් ගත්තාම පළවෙනි පියවර තිබෙක්ක නම ආර්යන වාසනාවක් විදිහට ගණන් ගන්න. අෂ්ටාර්ය පුද්ගල මහා සංග්‍රහත්වයේ කියනකොට මේ සෝතාපට්ටි මාර්ගයට පිවිසිකෙනත් ආහුනෙයයි පාහුනෙයයි දක්ෂිනෙයයි අංජලි කරණීයයි. ඉතින් ඒක නිසා මේ සොයිලා අපට කන්න දෙනවා. මේසු කන්න දිල වාදිනවා මේ ඔක්කොම හදලා දෙනවා මොකද ඒගොල්ලෝ දන්නවා මේ ගඟ දිගේ ඉහෙලට යන ගමනේ ඒගොල්ලන්ට හිතන්නවත් බෑ ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වගේ වැඩමුළුවක මම දැන් වැඩි මුලපිරුවද පුරණ ලද්දද එහෙම නැත්නම් මම ආධිකම්මිකේද්ද එහෙම නැත්නම් මම ආරද්ද විපස්සකේද්ද එහෙම නැත්නම් අරබල්ලද විරියති කෙනෙක්ද කියලා ඒක ලැබුණා නම් වැඩමුළුවම සාර්ථකයි සම්බන්ධ වෙච්ච කෙනෙක් දන්නවනම් මම දැන් කෝච්චියක් නැග්ගයි කියලා ඒක කෝච්චිය යන එක තමයි තියෙන්නේ. කෝච්චිය එහෙම වංගු හරවන්නේ පාර දිගේ තමයි යන්නේ. ඉතින් මේක නැංගද නැද්ද? මම කම්මද උනාද නැද්ද කියන එකත් සමහරුන්ට වැටහෙන්නේ නැහැ. දවස් 10ක් ඉඳලා යනකොටත් කියනවා. අනේ සාංශ දවස් 10ක් නම් හිටියා රත පහක වැඩක් උනේ නැහැ. gedara කියලාවත් භාවනා කරන කමට අහනක් දෙන්න පුළුවන්ද කියලා අහනවා අන්තිම දවසේ. මට වහකණ්ඩ හිතෙනවා මෙච්චර මේ කොරල ඉවරලා අන්තිම වෙන දවසේ ඔන්න හම්බ වෙන නිදහස ඒ කියන්නේ ගුණාට අහකුරු පැටවුවා වගේ. කියන දේ අත්විඳලා නැහැ, කියන දේ අත්දකලා නැහැ. මං කියන්නේ නැහැ මේ 100කින් පටන් ගත්තම 100ට මේක වැටෙයි කියලා. එහෙනම් දරුවචනන්සේ 15 වෙච්ච වෙලාව 40000ට බණ කිව්වම මොකෝ නියඳන් ඉන්නේ බෑ. වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න අනුග්‍රහයක් වෙලා තියෙනවා නම් Tamanට ත්‍රිමුණට වැඩි පහසුවක් දැනෙන්න ඕනේ. Taman ත්‍රිමුණට වැඩි සාන්තිය තත්වයක් අසහනය අඩු වීම. මේ භාවනා කියන්නේ අසහනයක් නම් ලැබෙන ඉදිරියට යෑමේදී ප්‍රශ්න මතුවෙනවා නම් සැක මතුවෙනවා නම් අනේ භාවනා නොකරන එක හොඳයි රැයට කාලා බුදිය ගනිල්ලා මේ රැයට නොක අපරාදේ කොන්ද කෙලි කරන ඉන්නට වඩා ඒ නිසා මේකේ පුද්ගලික සහ පොදුවේ අපි දැන් සම්බන්ධ වුණාද මල් මාලෙට එන්නේ නැ මල් ලැබෙන්නේනවද ගමන යනවද කියන එක දැනගන්න තේමාව දැනගන්න යන ගමනේ තේමාව. ඒක තමයි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ තියෙන වැඩි ධර්ම කන්න උඩක් නෙවෙයි. මේ ධර්ම කරුණු එකිනෙකට එකිනෙකට ගොනුවක් කරගෙන ඉදිරියට තල්ලු කිරීමක් කරනවාද කියලා. ඉතින් ඒක කෙරෙන්නේ නැත්තම් ධර්මයත් බාධාවක් ධර්මියත් බර. ඒක කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි බලනවා මේ පුළුවන් තරම් දේශනාවෙත් ගොනුවක් ඇතුව කමඨාංශුද්ධ කිරීමෙත් ගොනුවක් ඇතුව
පරියංකේ සක්මන්ට ගුණයක් ඇතුව මේ කටයුතු සංවිධානය කරන්න. ඉතින් දසුත්තර සූත්‍රයේ තියෙන මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය සේනාධිපති තනතුර හම්බෙච්ච සාරිපුත්තු ස්වාමීන් වහන්සේටම හිතලා කරපේක. නමුත් ඒක ත්‍රිපිටකගත ධර්මයක් වෙනවා සරුවචනන්සේ ඉඳදි කරලා තියෙන්නේ. ඒක තමයි ඊට පස්සේ සරුවචනන්සේගේ ඒක අනුමත වෙලා තියෙන්නේ. ඊටත් වැඩි විශාල වශයෙන් මේක අනුමත වෙන තැනක් තමයි ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ සැකිල්ල තමයි වැඩ කරලා තියෙන්නේ. සාරිපුත්තු සාංශය එකතු කරලා මේකේ සැකිල්ල හදලා දීලා තියෙනවා. දවසක කාට හරි සරුවචනන්සේ නැති වෙච්ච දවසක මේ ධර්ම මල්ල විසිරලා යනවා. ඉදිචි වකිත්ත ගලක් ගැහුවොත් එම තරි ගැහෙන්න කොහොත් කොහේකෝ යනවාද කියලා කියන්න බෑ. මේ ස්වාමීන් වහන්සේක දැනගෙන ගොනු කරා. මුකි අපි වට ව්‍යාකරණ කියලා කියනවා. ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඉතින් ඥාන ප්‍රස්ථාන කිරීමට ඉස්සල සාරිපුත්‍ර සාංශය ප්‍රයත්න කරලා තියෙනවා. ඒ ප්‍රයත්නේ සංගීති සූත්‍රයේ තියෙනවා 31 වෙනි සූත්‍රයේ. කරුණු එකතු කරලා තියෙනවා. ගුණයක් නැතුව. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේ 10 කොට 10ක් ගහලා එක එක කොට පුරවලා තියෙනවා. අර දසුත්තර සූත්‍රයත් අහක දාලා නැහැ. ඒක තමයි නිකන් කටු පොත වගේ ෆයිනල් account හදන්න ඉස්සෙල්ලා අපි පොත්වල ලියා ගන්න ඕනේ. ලියෙන්නේ වටද ඒකක් තියෙනවා පොතේ අපේ ත්‍රිපිටකේ. ඒකට කියනවා සංගීති සූත්‍රය. ඒක තමයි සංගීතයේදී ධර්ම සංගායනාවේදී පදනම් වෙලා තියෙන්නේ. ඒ දසුත්තරේ හදනකොට ආයතුත්තු අංශය ආරක ගුණයක් ඇති කරලා දසුත්තරම් පවක්කාමි පත්තුම් සම්බෝධි පත්තුම් නිබ්බාන පත්‍ය. නිවන් පත්වීම සඳහා මම අර ධර්ම කරුණු මෙන්න පිළ ගැස්සුවා. එනිසා කාට හරි යමක් කියලා දෙනකොට කාට හරි අවබෝධ කරලා දෙන්න හරි ඉතාමත්ම සරල දෙනින් පටන් අරගෙන ටික කියලා දෙන ක්‍රමයේ තෝක තෝකං කණීකණි එහෙම නැත්නම් අනුභව ශික්ඛා අනුභව කිරියා අනුභව පටිපදා. ඉතින් කාට හරි අර මුල් ටික අල්ල ගන්න බර ඉහලින් අල්ලන්න හදනවනම් ඉතින් කවදාකවත් ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. එනිසා මුල පටන් ගන්න අහිංසක වෙන්න මුලපටන් ගන්න නිහිතමානී වෙන්න ඕනේ. ඉතින් නාකියන්ට නාකිච්චන්ට අමාරුයි. බුද ඇටුවම් බහලා තියෙන්නේ මේව එකක්වත් මොනම දෙයක්වත් දාන්න ඉඩක් නැහැ මේවා පිරිලා. එහෙම කියලා අතාරින්න නරකයි. සමහරුන්ට පුළුවන් මේ නාකියඟක් තිබුණාට හිත තරුණව නැත්තම් නිහිතමානී වෙලා ධර්ම ගෞරවයෙන් වැඩ කරන්න. ඒ නිසා ඔක්කොම මතක තියාගන්න අපි මේ අලුතෙන්ම එහෙම නැත්තම් මේ ආධිකම්මිකෙක් වාගේ අරිට ආනපාන සති භාවනා කරනකොට ඉපදිලා ඉස්සෙල්ලාම හුස්ම ගන්නවා කියල. ඒකට ආයි මේ අම්මා කියලා දෙන්න ඕනේ නෑනේ. උපදිලා හුස්ම ගන්නවා. එච්චරයි මේ පළවෙනි හුස්ම එච්චරයි. ඇවිදිනකොට බලන්න 7යි 7යි කියලා ඇවිදින බබෙක් වගේ ඇවිදිනේ ඇලි. ඉතින් ওই දෙක උගන්නන්න කමට අහන් දෙන්න ඕනේ. දෙන්න ඕනේ තමයි මම මේ හැල්ලු කරලා කතා කරන්නේ. හුස්ම නැති වුණාට පස්සේ ආනපාන නැති වුණාට පස්සේ මම දැන් ආයෙ උපදිනවා. උපදිනකොට පස්සේ දැන් කොහොමද හුස්ම ටික වැටෙන හැටි බලන්න. සක්මන් කරනකොට හිත පිට යනවා. ආයෙසරේ බලන්න මම දැන් 7යි 7යි කියන බබෙක් දැන් වැටිලා ඉන්නේ. මම දැන් ආයෙ නැගිටලා. බබා බලන්නකෝ මේ වයසට ගියාම කොච්චර වැටුණත් ඌ නැගිටිනවා. නැගිටලා ඇවිදිනවා. අම්මා ළඟ හිටියොත් තමයි කචල්. අම්මා ඉදී කරන්න දෙන්නේ නැහැ. අත්තම්ම හිටියත් බෑ, නැන්දම්ම හිටියත් බෑ, පුංචම්ම හිටියත් බෑ. ඌට දුන්නොත් ඌ නැගිටිනවා. ආන්නේ වගේ නැගිටින එකක් මේකෙදී. අන්නේ සාරිපුත්‍ර වගේ මහා ස්වාමීන් වහන්සේ නමක් උගන්වන මේ ධර්මයේදී අපි සියල්ල බහා තබලා අර gedirin genawa ගුණකන් දැල් ටික පැත්තක තියලා මේකට නව වූ භාවයක් ආධුනික ගතියක් ආධිකම්මික ගතියක් ආරද්ද විපස්සකෙක් ආරම්භ ධාතු වීර්ය ඇති කරගන්න එකමයි අමාරු. මොකද අපි දැනුම ඒක මේ අපි කතා කරන ධර්ම දේශනාවට අදාළයි. ඒක නිසා මම මේ ටිකක් වෙලා ගන්න. ඉතින් මේ විදිහට කරපු නිසා හරි ඥාන ප්‍රස්ථාන ඇඳපු නිසා හිතන්න අපි ඇසර දෙමිලා මේ පොත දෙමුණොත් එක කොටුවක් නැති උනායි කියලා. ඉස්සර පස්ස තියෙන කොටු බලනකොට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි දැන් මේක අඩු. මේක පුරවන්න පුළුවන්. මොකද මේ ඉදිරිපත් කළ තියෙන ස්වභාවය ඕනම කෙනෙකුට තේරුම් ගත්තට පස්සේ හිස්තන පුරවන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වෙලා ගන්න මේ දසුත්‍ර සූත්‍රය කියවලා එක තියෙන කරුණු ටික සෑහෙන අදහසක් ගන්න පුළුවන්. මම සර්වඥ දේශිත ප්‍රායෝගික කොටස් සෑහෙන දුරට දන්නවා කියලා. සාරිපුත්‍ර සත්‍ය උත්සාහ කරන්නේ අන්නේ මූලික කරුණු සුතමේ ඥානෙ වශයෙන් කියලා දෙන්න. ඒක මං හිතනවා උගක්ම අදාළ නැත්නම් උගක්ම සජීව වෙන්නේ භාවනා කරන අයට කියලා දෙන්න. මොකද භාවනා කරන එක නම් උගක්
පොතේ දැනුම තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. ඒ කෙනාට ළඟ තියාගෙන කියලා දෙනවා මේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කරනවා කියලා දෙනවා ඔබ දන්නවද? නෑ. ආයෙන අහගන්න. මේ විතර එකේ කරුණු 10ක් ප්‍රශ්න අහනවා. දෙකේ කරුණු 10ක් ප්‍රශ්න අහනවා. තුනේ කරුණු අහලා දැන් අපි ඉන්නේ ගෙවම් කරලා ගෙවම් කරලා මේ දසුත්තර සූත්‍රයේම වැඩමුළු 50ක් කරලා තියෙනවා. දැන් ඉන්නේ අපි 8ේ පොතේ. 8ේ කරුණු. ඛතමේ 8 ධම්මා පහතබ්බා. මේ අපේ ශාසනයේ තියෙනවා ප්‍රහාණය කළ යුතු කරුණු 8ක්. ඒක දන්නේ නැත්නම් අහගන්න. කියලා ඉස්සල ප්‍රශ්නයක් දානවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඉදිරිපත් වෙයි. ඛතමේ 8 ධම්මා පහතබ්බා. ප්‍රහාණ කළ යුතු කරුණු ධර්ම 8 මොනවාද? ඉතින් එතකොට ඒ පිළිසකින් උත්තර බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ මේ කත්තුකම් මේ දා ප්‍රශ්නින් කරන්න හදනේ කට්ටියට කියලා දෙනවා මම දැන් කියලා දෙන්න හදනේ. ප්‍රහාණය කළ යුතු කර්ම 8යි කියලා. ඊට පස්සේ ඒක පොකුරටම 8ටම කාරණාත් වෙනවා 8 මිච්ඡත්තා. බැරදි අර්ථ 8ක් අපිට තියෙනවා. ඒ 8 අපි ප්‍රහාණය කළ යුතුයි. ඉස්ලාම දැනගන්න ඕනේ අපි ඔක්කොටම මේ කියන මිච්ඡත්ත 8ක් තියෙනවා. ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් පැත්ත. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්නේ සම්මාදිට්ඨි කියලා. මේක මිච්ඡත්තවල තියෙන මිච්ඡා දිට්ඨි. එනිසා අපි දවසේ මාතුකාව වශයෙන් ගන්නේ මිච්ඡා දිට්ඨි කියන වචනේ. ඉතින් අපි ගිය වැඩමුළුවේ ඉස්සෙල්ලා එකේ කෙරුවේ ඛතමේ 8 ධම්මා භාවේතබ්බා. ඒකෙදී අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. දැන් ඒකේ අනිත් පැත්ත කියලා දෙනවා. මේක අපේ ශාසනයේ තියෙන හරි වටින තැනක්. යමක් කියලා දෙනකොට ඒක විරුද්ධාර්ථයක් කියලා දෙනවා. ඒතර විරුද්ධාර්ථයට සාපේක්ෂව දැනුමක් ලබා ගන්න පුළුවන්. විරුද්ධාර්ථයට අපි විරුද්ධ වුණොත් අකමැති වුණොත් අපේ අත්‍යාර්ථයේ වටිනාකම තේරුම් ගන්න බෑ. විරුද්ධාර්ථයට සාපේක්ෂව තමයි අර්ථයක් අපට තේරෙන්නේ. කළු ලෑල්ලක සුදු අකුරෙන් ලියන්නේ කළු තිබුණ නැත්නම් කළු ලෑල්ලේ කළු ගෙවිලා නම් සුදු අකුරට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කළු පිරිමැදිනවා ආයෙසර. පිරිමැදිලා පස්සේ කළු පාට හොඳට පේනවා. වයිට් බෝඩ් එක චොක්කොලින් ලිවට පේන්නේ නැහැ. ඒක වෙන අකුරකින් ලියනවා. ඒක නිසා ඒ පසුබිම වැරදි එක සුදු අකුරෙන් ලියනවනම් කළු 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 බෝඩ් එක ලියන්න. ඉතින් කළු ලෑල්ල කළු කියනක හොඳ නැහැ කියලා ඒකත් එක්ක විරුද්ධ වුණොත් අපිට කළු ලෑල්ලක වැඩක් ගන්න බෑ. ඒක නිසා ගෝදෙනෙක්ගේ විශේෂයෙන්ම සදාචාරවාදීන්ගේ විශේෂ ආගම්වාදීන් මේ මිච්ඡා දිට්ඨියට වෛර කරනවා. මිච්ඡා දිට්ඨිකයෝ කියලා කට්ටියක් දාගෙන ඒගොල්ලෝ වෙනම පැත්තකට දානවා. ඉතින් ඒ කියන්නේ මිච්ඡා දිට්ඨි කියලා හදාරන්න කැමතිත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් දන්නේ නැත්නම් කේතගේ පැහැදිලිවම සම්මා දිට්ඨි දන්නේ නැහැ. සම්මාදිට්ඨි දැනගන්න මිච්ඡාදිට්ඨි දැනගන්න. ඒකත් මේ අල්ලපු gedara තියෙන එක දැනගෙන වැඩක් නෑ. මේ තමන්ගේ බොක්කේ තියෙන එකම දැනගන්න. ඉතින් ඔක්කොම නේද නෑ. අපි නම් සම්මාදිට්ඨි අපේ උපැන්න සාතිකේ කොටුවේ තියෙන උප බුද්ධාගමෙන් කියලානේ. අනේ වග විස්තරේ බැලුවොත් බිමට දාවුපත් බල්ලෝ කන්නේ වෞද්‍යෝ කරන වැඩත් එක බලනකොට. කොච්චරක් දිට්ඨිගතද කියලා බැලුවොත් සුද්ධ වශයෙන් කේතයි ලංකාවේ තියෙන තන්නේ කර මහායාන බුද්ධාගමේ පූජා ටිකක් විතරයි. පිටරටින් කවුරු රැවිල්ලලා බුද්ධාගම ගැන හොයන්නේ කිව්වෝ පේන්නේ මහායාන බුද්ධාගමෙන් කරපු මේ පූජා විදි ටිකක් කරනවා. ඉතින් මිනිස්සු කටහර බලයි නෝ මේකත් බුද්ධාගමක්ද කියලා. නෝ අපි කඩිට කියන තැන එන්නේ පාපේ වවිචනය කරන්න අපි මේ පරම්පරාවෙන් ගෙන ආවේ කියලා බොහෝම ආසාවෙන් අර කොහොද යන අහල පහල යන කැලි ටිකක් එකතු කරන නටනවා. නටුවට මොකද මිච්ඡා දිට්ඨි කියන එක හෝ සම්මා දිට්ඨි කියන එක ඉගෙන ගන්න තරම්වත් අපිට වෙලාවක් නැහැ. ඊතරම් වැඩ ඇත්ත බොරු නෙවෙයි. ඉතින් ඒ නිසා මම පටන් ගන්නකොට 26 දින විතර මම දන්නවා 100 කො මිච්ඡා දිට්ඨි කියලා. මම මොකද මම සතුන් මරනවා විනෝදාන්තෙද. මම දන්නේ ති මිච්ඡා දිට්ඨි. අපයන්නේ මන්නේ උඹට මොකක්ද ඇති වැඩේ කියලා මම අනිකට රෝල මොලව ගෑ ගන්නවා. මම හොරකම් කරනවා. මම හරි ආසයි පුස්තකාලවල පොතක් උස්සන. ඒ වටිනා ලොකු පුස්තකාලවලට ගිහලා පොත් උස්සන එක වෙනම කබඩයක් මයි ළඟ තිබ්බා. අසවල් බයි ලයිබ්‍රරි එක අසවල් කියවන්නේ පොත මොන විශේෂ දන්නේත් නැහැ. ඒකම හෝටලෙකට ගිහිල්ලා කාලා සල්ලි නොදීන්නේ. ඒ පුදුම ආශාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැඩ දෙක තුනක් තියෙනවා. දැහැින දක්ෂයි අපේ කොල්ලොත් එක්ක කතා කරනවා. මම හරි දැහැින දක්ෂේ. ඔක්කොම කඩලා තියෙනවා. ඉතින් එහෙනම් මම කවදාක සුද්ධවන්ත වෙන්නේ කේ ගියේ නැහැ. ඉතින් ධම්මික හඳුනනට බයින්කොට බනින්න කේ එක දෝෂයක් නැහැ. මම මිච්ඡාදිට්ඨි කියන්නේ මේ අම්මලා අපට නිග්‍රහ කරන්න කියන නෙවෙයි. මම සත්ත පහකට සීලයක් සැලකුවේ නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් මට කිව්වා මට උඹට එකක් කියතයි. ඉතින් හැබැයි මම නැවත නැවත ගිහලා ඒ ස්වාමීන් ළඟට ගිහලා කතා කරා මොකද්ද ආකර්ෂණයකට. මොනම දිට්ඨියක් මිච්ඡා දිට්ඨියක්.
මොන වුණත් දිට්ඨියක් කියන්නේ මිච්ඡා දිට්ඨිය. නියම දිට්ඨිය අද්දිට්ඨිය. ඉද මේව සත්‍යම් ඕකමඤ්ඤං කිවන බුදුහාංශ කියන එක තමයි භයානකම මිච්ඡා දිට්ඨිය. මේමයි සත්‍ය. මෙය හිස් කියලා කවුරු හරි ඇල්ලුවා නම් මොකක් ඇල්ලුවත් මිච්ඡා දිට්ඨිය. ඒක තමයි ගලවන්න බැරි දේ. මේ ඉද මේව සත්‍යම් ඕකමඤ්ඤං මං අල්ලපු දෙ දිට්ඨිය. සම්මා දිට්ඨි අනිත ඔක්කොම මිච්ඡා දිට්ඨි කියන එක. ඉතින් ඒක අපි කොහෙද අපි ඉස්මතු කරගන්නේ කොතනද අපිට ඒක අදාළ වෙන්නේ සීල ශික්ෂාදී කොහොමද ඒක අදාළ වෙන්නේ සමාධි ශික්ෂාදී අපේ තියෙන ඕලොමලකම කොහොමද අදාළ වෙන්නේ ප්‍රඥා ශික්ෂාදී ඕලොමල අදාළ වෙන්නේ කොහොමද ඒක දැනගත්තාම අපි ඇත්තට මේකට සාදරද එහෙනම් පැකිලිලා ઈચ્છා බංගතටපත් වෙලා වහ කාලා පශ්චාත්තාප වෙලා ලැජ්ජාවටපත් වෙනවද එහෙම නැත්නම් මේ මිච්ඡා දිට්ඨිය මතුවෙච්ච එකවත් මේ වඩන ලද භාවනාවේ ප්‍රයෝජනක් විදිහට කියලා මිච්ඡාදිට්ඨිය ප්‍රමාණ කරන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේතන මේ කියන මිච්ඡාදිට්ඨිය සමාන වචන වශයෙන් අපි ගන්නවා අවිද්‍යාව, මෝහය, අන්ධකාරය, ප්‍රඥාව නැතිකම කියලා. ඒක සමානින් සර්වචනසේ සමාන වචන වශයෙන් දාලා තියෙනවා. ඒව අර්ථ ભેද නැතුවම නෙවෙයි. නමුත් අපිට ගන්න පුළුවන් මිච්ඡාදිට්ඨිය කියන්නේ අවිද්‍යාව කියලා. මිච්ඡාදිට්ඨිය කියන්නේ මෝහය කියලා. මිච්ඡාදිටි කියන්නේ අන්ධකාරය කියලා. ඉතින් ඒ අන්ධකාරය පිළිබඳව දැනීමටමයි විද්‍යාව කියන්නේ. තමන් ළඟ තියෙන මෝඩකම දන්නවනම් ඒක තමයි දැනුම කියන්නේ. අපි මේ දැනුම ලබන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යනවනේ. කේම්බ්‍රිජ් යනවනේ. එතරින්නේ රට පිස්සු. මිල්ලෝ අතපාතයක් නැතුව රට ගම රට කන જાතිය. ඉතින් ඒකට ගියාට අපේ මොණකම් වැඩෙන්නේ අපේ මොණකම් තව වැඩෙනවා මාන්නක් කාර්කම් වැඩනවා ඔළු ඉදිමෙනවා අරක දන්නවා මේක දන්නවායි කියලා මොණකම ඒගොල්ලෝ හිතන්නේ මේ දඹ රත්තරන් ඉපදිච්චිලා ඉඳලා අපි දැනුම තියෙන කට්ටිය. සර්වඥයන්සේ සඳහන් කළ තියෙනවා විද්‍යාව අවිද්‍යාවට ප්‍රතිභාගයි කියලා. මම මෙච්චර අවිද්‍යයි කියලා දන්නවනේ ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒ තරමටම නිහතමානී වෙනවා. ඒ තරමටම අපි අහිංසක වෙන්න ඕනේ. ඒක මේ සලායතන විභංග සූත්‍රය සඳහන් කළ තියෙනවා යම් දවසක බහන ඉහෙලටම ගියාටපත් වෙන යකෝ මෙච්චර කල් මං කාලා තින මඩ රත්තල් ගන්න කොච්චරද කාපු රත්තල් ගන්න තීරණ බණ ඒකට තේිනවා දැන් අඩු ගානේ රත්තල් ගන්න දන්නවා කියන්නේ ඒතර පුතුම සතුටක් එනවා අනේ මේක මම දැක්කයි මිසක් අල්ලපු gitu මියා දැකලා වැඩ නැහැ මම ලීගාවාත්මේ දැකලා වැඩ නැහැ නේ කියලා ඉන්නේ අවිද්‍යාව දැනගැනීම මේක ප්‍රහාණය කළ යුත්තක් වෙන්න ඉස්ලාම දැනගන්න ඕනේ ප්‍රමාණ කරන්න ඕනේ ඥානතෝ වික්කවේ පස්සතෝ ආශවණං khයං වදා අවිද්‍යාවට පදනම් වෙන ආශ්‍රව ධර්ම දැක්කොත් දුටුවොත් අයින් කරන්න පුළුවන් ඒක වසංගගන ජීවත් වෙන එකක් නෙමෙයි ලෝකේ කරන්නේ ඔබලුවන් තරම් මේ තමයි හොඳටම දන්න සියල්ල දත් වගේ ජීවත් වෙනවා අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දීපෙකට තරහ වෙනවා එතකොට අපිට සාසනික අනුකම්පාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවිද්‍යාවය, මිච්ඡා දිට්ඨියය, අන්ධකාරයය, මෝඩකමය, මෝහය කියන ඔක්කොම තේරුම් ගන්න. ඒ අපි මේ කරන ප්‍රයත්නයේදී අපි උත්සාහ කරන්නේ භාවනා කරනකොට කොච්චරක් මට මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතියක් තියෙනවද? මට පාණි කරගන්න බෑ. පාණි කරන්න බැරි බව දැනගන්න එක තමයි අපි හොඳටම අවස්ථාව දීලා බලන්නේ. මේකට ගැඹුරට යන්න ඉස්සෙල්ලා කියත හැකි අවිද්‍යාව තියෙන තාකල් සංස්කරණය කරනවා කිය. අවිද්‍යාව පත්‍ය සංකාර. අපි මේ ජීවිතේ මොනවා කරත් කරන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංකාර. ඒ නිසා කොයි වෙලාවක අපි අවිද්‍යාව දුරු වුණා නම් සිද්ධ වෙන දේ පිළිගන්න බාර ගන්න. ඒක කියනවා ටාවෝයිසම් කියලා කියනවා තතතාවේ කියලා කියනවා නොසැලෙන මනස කියලා කියනවා. ඉතින් එතෙන්ද යන්න පටන් ගන්න වෙලාවේ යමක්ම ක්‍රින්දලා නෙවෙයි ඉතින් යන්නේ අපි. අපි හිතාමතා කරන දේවල් ටික 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 නතර කළා බෑ. මතක කරලා හිතාමතා යම නොකලත් එහෙම සංස්කරණේ නොකලත් චේතනා නොකලත් මේකේ ගමනක් තියෙනවා. ඒකට අපි භවය කියලා කියනවා. අපි ඇබ්බැහි ටික, අපේ කර්ම ශක්ති ටික, අපේ රුචි අසුකන් ටික, අපේ පෞරුෂත්ව හේනෝ. එදී අපි භාවනා විදි කරන්න හදන සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වල ඒ සීල ශික්ෂාවේදී හිතමතා කරන වීතික්‍රමණ මට්ටම එහෙම නැත්නම් අපි කියන සමාජ නීති උල්ලංඝනය කිරීම අපි ඉල්ලලා බාර ගන්න.
කවුරුත් ඇවිල්ලා දඬුවම් කරලා ඊරේ ගම්ගේ දාලා නෙවෙයි. අපි ශිෂ්ට මිනිස්සු ඉන්න ගමන්න අපි සතුන් මැරීමෙන් අයින් වෙනවා. කොරකම් කිරීමෙන්, කාමීත්‍යාචාරයෙන්, බොරුවෙන්, කේලෙමෙන්, හිස්සතෙන්, පරිසවචනේ සමාදාය සික්කති සික්ඛාපදේ. ඒකෝට එවැනි සමාජයක් කොයි හෝ සමාජයක් සීලෙ පිටිගත්තද සමාජයෙන් නිවන් දැකපු සමාජයක්. බොඩි පහේ වැඩක් තියෙනවා. ඒකද කියනවා ජන විඥානයේ වශයෙන් මේ සමාජයේ දීව සභාවක්, බ්‍රහ්ම සභාවක්, උගත සභාවක් කරන්න බෑ. කවදාකවත් වෙන්නේ නෑ. කවදාකවත් වෙන්නේ නෑ. ඒ මොකද සිල්පදයක් රකින්න කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයක් නැතුව සිල්පද රකින්න ගියාට කරන්න බෑ. ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න බයලජ්ජාව තියෙන්න ඕන. බයලජ්ජාව තියෙන කෙනා ඒක ගන්නේ කර්මේ සහ කර්මඵලය හරහා. කලකල දෙයි ඵලඵල දෙයි. හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල. අපි මේ බෞද්ධ කියලා කිව්වට අපි කර්මේ සහ කර්මඵලය පිළිගත්තට අපි කොච්චර දෝ අපිට සුදුසුකම් නැතුව අපි ප්‍රතිඵල ඉල්ලනවා. හේතු සම්පාදනය කරන්න නැතුව ඵල අපේක්ෂා කරනවා. ඕක තමයි අසහන කියන වචනේ සිංහල සරල තේරුම. හේතු සම්පාදනයක් නැතුව ඵල අපේක්ෂා කරනවා. ඒකල අපි වක්‍රෝර්ථ ක්‍රමවලින් ඒ ඵලය සාක්ෂාත් කර ගන්න හදන අනිත්‍ය කණඩි ඉස්සර. ඉතින් මේ සඳහා නොකරන ජඩකමක් නැහැ. ඉතින් ඒකල අපි කියනවා කර්මය සහ කර්මඵලය පිළිගන්නවා කියලා. පිළිගන්නවා කියලා වචනෙන් කිව්වට කර්මය සහ කර්මඵලය පිළිගන්නවා නම් හේතු සම්පාදනය කරුවට පස්සේ හේතු පිරුණොත් ඵලය ලැබෙයි. ඒක ලොකු ඉවසීමක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ලොකු මධ්‍යස්ථ ගතියක් ඉතුරු වෙනවා. ලොකු උපේක්ෂාවක් ඉතුරු වෙනවා. මම කරන්නේ පුළුවන් තරම් ඵල සම්පාද හේතු සම්පාදනය කරන එක විතරයි ඵල ලැබෙයි. ඒක තමයි වෙලා. ඉතින් ඕකට තටමනුවට ඒ තටමනුවට කියනවා අමු අඹ කණ්ඩා හදනවා කියනවා. එහි ගිදී ඉතල එන්නේ ඉස්සෙල්ලා කල් ගහලා කනවා. කනකොට ඇඹුලයි. අඹ රසෙ ඉන්නේ. අද ලෝකේ තියෙන්නේ අමු අඹ කන්නෝ. ඔක්කොටම ඉක්මනට නිවන් දකින්නත් උන. චනික ඉන්දියා පං චනික පොල්කිරි 18 පාසේ ගොස් ඔක්කොම කාලා ඉක්මනට නිවන් දකින්නත් හද. මේ මෑත කාලේ ආපු පිස්සුවක් මේ. මොකද්ද නිකන් රේල් පාරේ යකට කැවිලා වගේ හැම එකම ඉක්මන් කරනවා. ඉතින් ඒක ඇත්ත කතාව ඉක්මනට මැරෙනවා. ඒ තමයි ඒක හම්බෙන දේ. ඉතින් මේ වෙන දේ දිහා වෙන හැටියට බලන විදිහට යථාභූත ඥාන දර්ශනේ යථාව දර්ශනේ එහෙම නැත්නම් හේතුඵල වශයෙන් දැකීම කියන එක ඉහළම මට්ටම. ඉතින් කියන්නේ වෙන දේ දිහා බලන එක. මේක තමයි අමාරුම දේ. ඉතින් අපි ගත්තොත් මේ භාවනාවකදී නැත්නම් මේ දෙන උපදේශ පන්තියක නැත්නම් මේ කමටහනේ කොහොමද මේක යෝගාවචරයට හේතු ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම කියනවා අපි එකඟ වෙමු සීලයක් නොකඩන්න. සමාවේ. දුස් සීලයක් කරන්න. සීලයක් රකින්න. විචික්‍රමණය නොකරන්න. ඉතින් අපි අටසිල් සමාදන් වෙච්චා විචික්‍රම නොකරන්න. දැන් මේ බුදුරජාන්සේ කියනවා ශීල විසුද්ධි ආවදත් යාවදීව චිත්ත විසුද්ධත්තාය මේ ශීල රකින්නේ කාට ඔක්ක් කියා පාන්නවක්වත් නැඳුම් ගන්නවක්වත් නෙවෙයි. ඒක තියෙන්නේ චිත්ත විසුද්ධිය සඳහායි. ශීල විසුද්ධි ආවදීව චිත්ත විසුද්ධත්තාය ශීල පරිභාවිතෝ හි බික්ඛු සමාධි මහප්පලාහෝ මහණ සංසා ශීලයේ හොඳට පරිභාවිත වෙනවනේ සමාධි ඵලයේ මහත්ඵල මහණ සංස ඵලයක් ලැබෙනවා. ඒකෙන් ශීලිතින් සමාධිය. ඉතින් අපි ශීලයක ඉඳගෙන අපි හිතමු සමාධියට වාඩි වෙලා කරන භාවනාවට ගියයි කියලා. එතකොට අපි සීලේදී දුෂ්චරිත නතර කරනවා කාම, කය, වචන දෙකේ. අපි දන්නවා ඒ දුෂ්චරිත නතර කරාට වාඩි වුණාට පස්සේ අපි සීලයක් කරලා සුදුරි දියද්දගෙන අට සිල් සමාදන් වෙලා නැත්තම් සාමණේර වෙලා එහෙම නැත්නම් සාමණේරි වෙලා නැත්තම් සීකමාන වෙලා නැත්තම් බික්කු බික්කුණී වෙලා අපි සීලේ දැන් සීපත් කළා වාඩි වුණාට ඉඳගත්තට පස්සේ හිතට මොකද වෙන්නේ කියලා බලන්න. හිතේ කිසිම චාරයක් තියනද මොකාවත් මොකී گیا۔ කාගවත් නැහැ. ඉතින් මේකනේ අපේ මේ භාවනා ලෝකයේ තියෙන පශ්චාත්තාප. මෙච්චර සිල් දැක්කා, මෙච්චර ගිහිල්ලා වාඩුණා, මෙච්චර ගුරුවරයෙක් ගාඩ ගියා, මෙච්චර පිසක් එක වාඩුණා. ඒත් බලනකොට ඕ බලාපන්. හිතේ කිසිම චාරයක් නැහැ. මෙන්න මේක දැකලා ඉතින් බුදුරජාණන්සේක ප්‍රශ්නයක් නේ මේකයි බුදුහාමුදුරුවෝ අපේ ගිහි ඇත හැටියෙම නැත්නම් මෙතෙන් ආවේ. ඉතින් අපිට බුදුරජාණන්සේ කියတဲ့ කොන්න බොලේ ස්වාමීන් වහන්සේ වහන්සේ කියව නිසා ඔන්න ගිහි ඇත ඇරියා. දරගන්න දරොත් ඇත ඇරියා. ආලියත් උත් ඇත ඇරියා. රත්තරන් මිනිමුත් ඇත ඇරියා. බෞල් කණිකත් ඔන්න ආවා. ඇවිල්ලිල සිලුත් ගත්තා. දැන් බලන්නකෝ ස්වාමීන් වහන්සේ වෙලා තියෙනදී එකම චිත්තක්ෂණයක්වත් හිත නැහෙනේ කියලා කිව්වහම කෙලෝ රක් එන්න බුදු දඥාති තුරු උපදේශයක් දෙනවා. ඒකදී උඹට විතරක් නෙමෙයි දරුවා. උඹ ගෙදර හිටියනම් ඕකවත් දන්නේ
කෙදේදරන් හොද්දට ලුණු වයිද කියලා බලයි, ඩොලර් එක කීයද කියලා බලයි, වැස්සේ කොච්චරද කියලා බලයි, ලයිට් බිල කීයද බලයි. ඌවනේ ඉන්නේ මේ හිත එක තැනක තියෙන්න බැරි බව. gedere ඉන්නකොට බලන්නේ නැහැනේ. මොකද ඒක අකීර්ණයිනේ වෙලා. දැන් ඕන්න බලවන් සීලෙට පිටිද්ද වෙන්න. දැන් ඒ ටික අයින් කරා. දැන් බලවන් අයින් කිරුවට පස්සේ කාපට් ටික උස්සලා බලනකොට මේක යට එහෙන දූවිලි ගොඩක් තියෙනවා. උඩින් නම් අතු ගාලා තියෙනවා. එතකොට මුද්‍රජනාජි මොකක්ද දෙන්නේ? ඕකට මම කරලා තිනවා. ඔය කල්ව කියලා කෝටි ගණක් කල්ප කරලා තිනවා රූපාරම්මණයකට හිත දාන්න කියලා. ඒකද කියනවා දැන් සීල ශික්ෂාව නෙවෙයි මේ දැන් සමාධි ශික්ෂා. බොහෝ රූපතර හිත නටන එක තමයි කාමච්ඡන්දේ කියන්නේ. එක රූපයක හිත පවත් එක තමයි කාම ඒකෝදි භාවය කියලා කියන්නේ. ඒකාග්‍ර භාවය. මේ ඉතින් දීල බලන්න මොකද වෙන්නේ කියලා? පහසුම එකක් දෙන්නේ. අමෝරායෙ මොකුත් දෙන්න එපා. ඒ සඳහා භාවනා කරන අයට දෙන්න පුළුවන් මේකට සාර්ථක වීම සඳහා දෙන්න පුළුවන් පුංචි උපමාන ටිකක් තමයි සීල ශික්ෂාවේදී කාය වචන දෙකේ වීතික්‍රමණ මට්ටම එහෙම නැත්නම් උල්ලංඝන මට්ටම නතර කරනවා ඉඳගත්ට පස්සේ සචේතනිකව කාය වචන දෙක මොකක්කත්ම නොකර නිකන් ඉන්න කායේ හිත වචනයේ විතිකමන වෙකලස් නෙමෙයි දුස්චරිත නෙමෙයි මොනම චරිතයක්වත් නැතුව ඉන්න දෙනවා කරන්නම බෑනේ ඉඳගෙන කතා කරන්නේත් නැතුව කය හොල්ලන්නේත් නැතුව ඉඳ කියලා කිව්වොත් මේක ඇක්චුලි බලන්න මේ හොල්මන වැඩ කරන්නේ වචන නොබිතුනාට හිත කතා කරන්නේ මෝ කතා කරා මෝ කතා නැදත් වචන දොඩමලු කය මෙහෙම තිබ්බට එක හෙල්ලෙනවා එක පැද්දෙනවා හතරමං මේ පිටියක් මැද වත්තු කළ දුව පහන් දැල්ලක් වගේ එහෙ උලන් එනවා මෙහෙ උලන් එනවා කිසිම දවසක මේක කෙලිපත් වෙන්නේ නැහැ. චේතනා කරන්නේ අපි හිතාමතා කය හොල්ලන්නේ නැති වෙන්නේ. ඒක තමයි දන්නේ නැතුව ඇති ඒක හිතා ගන්න එක. චේතනා කරන්නේ අපි සීල සමාධි ශික්ෂාවේදී හිතාමතා වචන කතා කරන්නේ. අපි සිද්ධ වෙන සංගතිය බලන්නේ. බලනකොට පේනවා මේ කයර කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ. එයා ළඟ තියෙනවා විශාල වැඩපිළිවෙලක් භවයක් පවැත්මක් එහෙම නැත්නම් සම්තතියක් මේක තියා බැලුවයි නෑ කියලා නෑ හෘද වස්තු ගැහෙනවා මේක තියා බැලුවයි කියන එක නෑ හුස්ම ගන්නවා මේක තියා බැලුවයි නෑ කියලා නෑ ආහාර දිරවනවා මේක තියා බැලුවා නෑ කියලා ප්‍රශ්න නෑ කෙස්ස වෙනවා නියම වෙනවා දත්ත වෙනවා දැන් මොකද මේව කරන්නේ මේක තියා බලනකොට වෙනවා චේතනා කෙරුවත් නැතත් යන්ත්‍රාගාරයේ වැඩවල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒකට කෝදාස පේනවා මම චේතන නැතුව ඉන්නකොට මේක ඇතුළේ වෙනම භූතෙක් ඉන්නවා. වෙනම පෙරේතෙක් ඉන්නවා. වෙනම නාඩගමක් නටනවා. වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක වැඩ කරන්නේ ගෑනු ශරීරයේ විදිහට වැඩ කරනවා. පිරිමි ශරීරයේ විදිහට වැඩ කරනවා. තරුණ ශරීර, මැදහත් ශරීර, වයස්ක ශරීර. ඒ යාන්ත්‍රණයට මම යන තුරට ප්‍රශ්නෙන්නේ නැහැ. මේක විතර බය දෙයක් ඇත්තේ නෑ මේ කයට ආස මනුස්සයාට ජීවිතේට ආස මනුස්සයාට දැන් මේ මෙහෙම ඕක කියන්නේ ඒක තමයි ඕගොල්ලන්ට හොඳට වදින්නේ දැන් ඕගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට හිතන්නේ මම අක්කා මම අයියා ඔක්කොම කරන්නේ මම කියලානේ දැන් ෂෝක් එකට ගෙවල් වල වැඩ යන්නේ ඕගොල්ලෝ නැත්තම් ඒගොල්ලෝ දොබදෙලෙන් ගැවුම් බෙදගෙන කරනවා නොදකින් අර නා කියන අකෙච්චි අන්තන් ගෙදර නැහැ කියලා ගෙවල් වල වැඩ වල කිසිම අඩුවක් නැහැ බයේ ඉන්නව දවස් 18 වතේ එයි කියලා අපහු ඔය පෙරේත ටිකයි යක්ෂයෝ ටිකයි ආවගේ දෙට ආට පස්සේ අර තියෙන එකලද මොකක්වත් නැහැ ඕන්න ඔය වගේ තමයි මේ කය ඇතුලේ මේ ජීවිතය ඇතුලේ මම නැති උනායි කියලා මොනම වෙනසක්වත් දෙන්නේ නැහැ මේක විතර බය උපදවන දෙයක් මේක විතර චකිතය උපදවන දෙයක් මේක විතර ઈચ્છා බංගත්වයක් උපදවන දෙයක් මේක විතර හීනමානයක් උපදින දෙයක් නැති නිසා අපි හිතන්නේ ඇස් දෙක වැහුවට පස්සේ යමක් නොකර හිටියත් මේ අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා අර මති මතාන්තර එනවා. ඒ නිසා සමත සමාධියක් වශයෙන් කවුරු හරි දන්නව නම් මෙතන බුදුහාමුදුරුව අපිට කියන්නේ ඔය කය හොඳට පටල කරලා කලබල වෙන්නේ නැති වෙන්න තැම්පත් කරන්න. තැම්පත් කළා චේතනාපූර්වක මොනවත් නොකර බලාන ඉන්න. සමතේ 100%ක් ලකුණු ලැබෙනවා. හැබැයි මේකේ ලකුණු දෙන්න ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍රේ චෙක් කරන්න එපායි. ලිඛිතවම දෙන්න. නැත්තම් කියන්නම ඕනේ එහෙම බලනවා මොකද වෙන්නේ කියලා. කසොම දාකවත් කාටවත්ම කියන්න බෑ. ඇස් දෙක වහනේ යමක් නොකර ඉන්නකොට මොකද වෙන්නේ කියන එක කවම දාකවත් මොනම භාෂාවකටවත් දාන්න බෑ. ඒක නිසා කියනවා යමක් ප්‍රකාශ කළ හැරනම් ඒක බොරුවක්. සත්‍ය කවදා ප්‍රකාශ කරන්න බෑ.
කමටහන කාගෙන්වත් ඇති දේ කියා ගන්න බෑ. ඉතින් ඒ වගේ මහා අමාරු තැනකට යෝගාවචරයපත් වෙනවා. මේ කමටහන් සුද්ධ කරන තැනට ගියා නැත්නම් ධර්ම සාකච්ඡාවට සාකච්ඡාන ගිහින් ගියාම කියන්න ඕනේ. මුන් කියා ගන්න භාෂාවක් නැහැ. අපි යම් වෙලාවක වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක අත් දකින්නකොට හරියටම අපිට තේරෙනවා වර්තමාන හිත ගියයි කියලා. කොහොම කියන්නේ? මොන භාෂාවකින්වත් කියන්නේ. ඒ තරම්ම ගැඹුරුයි මේ. ඒ නිසා මම සමාජලාට කියනවා වෙනකට ගියාම යම් වෙලාවක වාඩි වෙලා වාඩි ලබා ඉන්න බව දන්න ඕක තමයි නිවන කියන්නේ. පුළුවන් නම් හෙලි කරන්න බෑ. කාටවත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දන්නවා, කවුරුත් දන්නවා. නමුත් උත්සාහ කරන්න කියනවා. මොනවත් නොකර නිකන් ඉන්නකොට මේක මේ සිදුවෙන වැඩපිළිවෙල කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේකෙදි උත්සාහ කරන යෝගාවචරයට අලුතෙන් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදන ශිෂ්‍යයෙකුට වගේ යාට පොඩි ආප්තෝපදේශයක් දෙන්න ඕනේ. පොඩි ගුණයක් දෙන්න ඕනේ. දුන්නට පස්සේ ආ උත්සාහ කිරීම උනන්දු කරවන්න එපා. උනන්දු කිරීම සඳහා දෙන ආප්තෝපදේශ ටික ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් විතර ලස්සනට ලියපු කිසිම ගුරුවරයෙක් මගේ ජීවිතේ දැකලා නැහැ. බොහොම ලස්සන ලියලා තිනවා යෝගාචර උපදේශණ කියලා පේවින්ද පාත් කියලා පුංචි පොතක්. මම ගිහිල්ලා මාස 12කටත් පස්සේ මට හම්බුනේ එහෙම පොතක් තියෙනවා. ඉතින් මම හැමදාම කමටහන් සුද්ධ කරන ලියන හැමදාම මට පයි. මං කින්දේ තේරෙන්නේ නැහැ. අත් දකින්න දෙය අපිට කියන්න බෑ. ඉතින් කියන්න බැරි නිසා දෙන උපමාව තමයි මේ උපමාන් ටික තමයි මේ ඉඳගෙන ඉනකොට මැරිලා නැති බව තේරෙනවා කියලා බලන්න. මොනක්වත් නොකර නිකන් ඉන්නකොට නිින්ද කියලා නැති බව තේරෙනවද බලන්න. මොනක්වත් නොකර නිකන් ඉන්නකොට මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවද බලන්න. ඕක තමයි නිවන කියන්නේ. මේ මොකෙන්ද මේක නිරූපණය කරන්නේ? මොකෙන්ද මේක රූපකයකට නගන්නේ? කොහොමද මේක කියන්නේ? මේ කියෙමන කරන උපක්‍රම තමයි මම ඉඳගෙන මොනවක්වත් නැද්ද මම ඉඳගෙන ඉඳලා හැප්පෙනවා තේරෙන්නේ. එහෙම නැත්නම් හුස්ම ඔහේ උලම් මයි නමක් අදිනවා වගේ හුස්ම වැටෙනවා මම දන්නවා කොහොමද දන්නේ ආස්වාසිනෝට මෙහෙමයි ප්‍රස්වාසිනෝට මෙහෙමයි කියලා ඒක ඔක්කොම රූපක ටිකක් විතරයි දිදර්ශන ටිකක් විතරයි හැබැයි ගන්න උත්සාහයේ පේනවා බුරු කියනවා නෙවෙයි උත්සාහයක් කරනවා යාට තේරෙනවා මොනවත් නොකර මේක දිහා බලනකොට අත්දැකීමක් තියෙනවා ඒ අත්දැකීම ඍජුව සංනිවේදනය කරන්න බැරි වුණාට උත්සාහ කරන්න කියන ඒක තමයි ඒ අපි කියන සාකච්ඡා අනුගාතිය කියලා කියන්නේ ඉතින් කවුරුරි හරි දෙයක් කියන්න හිතන විට තු කටක්වත් අරින්නේ නැහැ. අරින් බෑ කියන්න දෙයක් නැහැ. ඒකට උත්සාහ කරන්න ඕනේ. අපි හරියටම දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ගියාම වැඩි හිටියන්න බැරි මොකද වරද්දන්න කැමති නැහැ. දැන් පළවෙනි භාෂාව තේරුම් ගන්න කවුරුත් දන්නේ නැහැ. ඒ විල අපිට ලැජ්ජාවක් නැහැ නේ. අපි කෙසෙල් ගිරිය වලටයි කක්ක වලටයි දෙකටම කක්කම් කියන. ඉතින් ප්‍රශ්නේ නැහැ. බබාගේ භාෂාවනේ. දෙවෙනි භාෂාව කරන්නේ කියෝ රජා මරණයි කියලා කියන්නේ. දී කොච්චර කපිට ඇතිදී ඇති ඇති කියන්න බැරි තරම් මාන්නයක්ද තෘෂ්ණාවක්ද මේ තෘෂ්ටියක්ද තියෙනවා කියලා මේ සමාධි ශික්ෂාවේදී කරන සංස්කාර නොකර සිටීමේ තියෙන ප්‍රයත්නේ කියන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කාර කරනවා සංස්කාර නොකර හිටපන්. ඒතර තාවකාලිකව අවිද්‍යාව පොඩක් පෙන්සන් අරිනු. දෙන්නෙම නැහැ. අවිද්‍යාව ඇවිල්ලා එහෙන් කුත්තු කරනවා මෙහෙන් උපදෙස් දෙනවා අර්ග කෙරුවොත් නරකද මට ආනපාන වෙන්න බුද්ධානුස්සතිය කරුවට හොඳ නැද්ද මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳ නැද්ද එහෙන් මෙහෙන් ඇවිල්ලා මෙයා උපදෙස් දෙනකොට කෙහෙලි කරන්න අහගෙන ඉන්නේ කරණ තියෙනවා මේ අවිද්‍යාව නැතුව ගේම ගෙනියන්න දෙන්නේ අවිද්‍යාව මුදුන වෙන්න හදනවා අයියා වෙන්න හදනවා ගරු වෙන්න හදනවා පැහැියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා ගෞරවර කිව්වොත් එහෙම ඔය හැම දෙයක්ම කරන්නේ දෘෂ්ටිගතවයි අවිද්‍යාවෙන් කරන්නේ නැත්නම් අවිද්‍යාව නැත්නම් සංස්කාර නැහැ. දැන් මේ කාය සංස්කාර වචී සංස්කාර දෙක නතර කරන්න පොඩ්ඩක් උත්සාහ කරනවා කියන්නේ අවිද්‍යාවට පොඩ්ඩක් කියන්නේ හිටවන් රස වෙනස් කරන්න එපා. මරන්නත් එපා. පොඩ්ඩක් පැත්ත කරලා සංස්කරණය නොකර ඉන්න කියලා. මොනවා හරි කරන්න නිකන් ඉඳපාව කොම කොම හරි ගාපල් ලාභක් පෙස්සන් කියලා පෙස්සමක් හරි ගන්න. ඒක තමයි අපේ හිත කරන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ යට අවිද්‍යාවක් වැඩ කරන හැටි පේනවා අපිට. පේන දේ බලාගෙන නිකන් ඉන්න බැරි ගතිය, මේ කුප්පණ ගතිය, රුප්පණ ගතිය, කෙලසෙන ගතිය තමයි කෙලස් කියන්නේ. ඒකට දෙන්න ආයසරයක් දෙන්න මොනවක්වත් මම කරන්නේ නැහැ. කෙරෙන දේ බලائیں۔ අපිට රූපාකාරක පේනවා. ඉඳගෙන ඉන්නකොට හැප්පිලා තියෙනවා මේ පසපැත්ත බිම.
එහෙම නැත්නම් ආශාස ප්‍රසවාසයේ වැටෙන නැත්නම් පිම්මි මැකිලින් වැටෙනවා. ඇවිදිනකොට නම් අපිට චේතනා නැහැ කියන්න බෑ. යම් චේතනාවක් තියෙනවා ඒතන. ඒකයි මම මේ නිදර්ශනය ගත්තේ ඉඳගෙන ඉන්න එක. ඉඳගෙන ඉන්න එකේ චේතනාවක් නැතුව ඉන්නවා කියන එක සුද්ධ පරිේශනාගාරක වැඩ. සක්මන් කරනකොටත් චේතනාවක් තියෙන ඇවිදින්. නමුත් ඒ වෙනකම බලාගෙන ඉඳි එක වෙනකොට මොනවද මට වැටෙන්නේ කියලා. ඒ දෙයට අවිද්‍යාව ඉන්න දෙන්නෙම නැහෙනි. මොනවා හරි පැත්තින් ඇවිල්ලා කුත්තු කරනවා. ගොඩ පෙරක තුරක් දෙනවා. ආනබනේ පේ නැහැ කියලා හරි පශ්චත්තාපේ. එහෙනම් දැන් ආනබනේට මේක හොඳයි කියලා පශ්චත්තාපේ. පිනිච්චදී ආයෙ පේන්නේ නැහැ කියලා පශ්චත්තාපේ. ඒ කියන්නේ කිසිම විදිහකට අනිත්‍යකට ඉඩක් දෙන්නේ නැහැ. ඒ හර නিত্য සටහනක් අරගෙන වාඩි වෙනවා. ඒක කාදාත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් හැමදාම කණපින්දම් ගන්න එක විතරයි තියෙන්නේ. මේ අවිද්‍යාව කියලා. මේ නටන නැටිල්ල සංස්කාර කියලා කිව්වොත් අපි ගත්ත ප්‍රයත්නේ සංස්කාර නොකරන්නේ తాවකාලිකව. සමතේ හැම වෙලම ප්‍රතිකාලයක්ව తాවකාලිකයි. අපි අවිද්‍යාවෙන් අවිද්‍යාව නැතිකරන්න බුදුහමදුත් එක ගිහිසුමක් ගහගන්නවා. හරි. මොනක්වත් කරන්නේ වෙන දෙදියා බලන්න. ඒක නිසා අපි හිතමු වෙන දෙදියා බලන්න බැරි කමට අපි කසිනියක් අරගන්නවා, මන්ත්‍රයක් ජප කරනවා, සාද්‍යයක් අහුම්කම් දෙනවා. ඒ තීරයටම කියන්න තියෙන්නේ බ්‍රේන් මොෂින් කියලා තමයි. මනස තත්ත්වගත කිරුවට පස්සේ ඇයි ඉන්නව? නමුත් කෘතිමයි. ඉතින් අපි ශාල වශයෙන් ඒව භාවනා කියලා බාර ගන්න. භාවනා කියලා බාර ගත්තොත් දෝෂයක් නැහැ. ඒ කියන්නේ සතිය කියන එකයි භාවනාව කියන එකේ අර්ථය බලන්න. භාවනාදී ඔලුවට මොනවද දානවා. සතියදී කියන මොනවත් දාන්න තෝ තියලා බලලා කිපල්ලා වෙන්නේ කියපල්. කරන්නම බැහැ. මොකද අපි කෙරුමු. අපි මේ කාර්ය කෝරාල්ලා අක්ක වෙලා අයියා වෙලා නිකන් ඉන්න බෑ. ඉතින් මේ ඔයගොල්ලෝ ඔය කොච්චර බෑ කිව්වත් මේ අවුරුදු 7 විතර ළමයකට දුන්නට පස්සේ උන් කියනවා කියමනක් ඉතාමත්ම ලස්සනයි. එහෙම ආනපාන වෙන්නෙත් නෑ මට දැනෙන්නෙත් නෑ මට මං ඉන්න බව දන්න. ගහන්න හිතෙනවා. දන්නව මං දන්නවා. මේ අවුරුදු 7 ගෑනල මේක මට ලියනවා දැන් සුමාන දෙකක් විතර ඇදී. මම එක දවසක් ගියා සවන්ස සතිපාසලට. හරි ෂෝක් නෙමේ හතිය මට ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්සේ මං හීනෙන් බය වෙනවා අනිත් ඕන් නැතිව මට පේනවා ස්වාමීන් වහන්සේට හීනේ මං ඒක නිසා මම සතියෙන් නින්දට ගියා දැන් නෑ ස්වාමීන් වහන්සේ නපුරු හීනේ පේන්නේ නැහැ බය වෙලෙත් නැහැ මම දැන් නින්දේ ඉන්නකොට මම නිදාගෙන කියලා දන්නවා කියලා ඉලෙවලු සාමාන්‍ය භාවිතාවේ කියන්න බෑ මොනවද දැනගෙන කිව්වත් දන්නේත් නැහැ මම නිදාගෙන ඉන්නකොට මම දැන් ඉන්න බව දන්නවා අපිට කියတဲ့ නැගිටලා හොල්මන් කරනකොට නම් දන්නවනේ දාගත්තම දන්නේ. මේ අවුරුදු 7 ළම මේ කියනවා. දැන් මේ කෙනෙකුට වුණා නම් ඕගොල්ලෝ අපන උලක් දානවා. ඉදිරි ගියම වහාම. බුදුම්මේ මේ මොකද්ද වුණා? දන්නේ නැති ලෝකයකට ගියා. අම්මෝ දන්නේ. ඒ නැත්තම් බහත් දවසේ බෝධි පූජාවක් කරදී. පිරිත් නූලක් හරියට ගන්න. මේ සංස්කාර නතර කිරීමක් මේ කරන්නේ. අවිද්‍යාවට පොඩ්ඩක් පැත්තකට වෙන්න තියෙන එකක් නෙමෙයි. අපි කියන්නේ ඒ වෙලාවෙත් මොනවදෝ එකතු කරන්න ආවා. එතින් තම මේ කාරණාව මේ සංස්කාරිකත් එක්ක කරන මේ සමාධි ශික්ෂා පැත්තේදී මේ කරන වැඩේ අපි අම්මලාට තාත්තලාට තේරෙන්නේ නැහැ. අන්තිබාර ගුරුවරයාට තේරෙන්නේ නැහැ. උග තේරෙන්නේ බුදුහමරණ විතරයි. උදාහරණ කරන්නේ ඩිකන්ඩිෂනින්, අන්ලර්නින් ප්‍රොසෙස් එකක් දන්නදී අමතක කරලා දාන එක බලන්න තුම මොකද වෙන්නේ කියලා. ඉතින් හරි බයයි. මොකද අපේ මාන්නේ හිටින්නේ අපි දන්න දේ මත. අපේ ඇඳුනම මත අපේ ලාභ සත්කාර මත මේක නොකර ඉන්න කිව්වා. ඒක හොඳම ස්ටේන්ලස් ස්ටිල් පීයක් කරන බබුවට නැගත්තා වගේ තමයි පේන්නේ මානකාරය. ඒ නිසා අවිචාවච සංකාර කියන මේ සමීකරණය අරගෙන සංස්කරණයක් නොකර යමක් නොකර මේක දිහා බලාන ඉඳීමම මහා මොහොතකට ඇදලා දැම්මා. අගාධයකට ඇදලා දැම්මා වගේ මොකද මේ සංස්කාර හරහා තමයි මාන්නේ වැඩෙන්නේ සංස්කාර හරහා තමයි මම මෙයා වැඩෙන්නේ දෘෂ්ටි වැඩේ සංස්කාර හරහා තමයි රසකිරීම හරහා තමයි තෘෂ්ණා වැඩෙන්නේ ඉතින් අපි తాවකාලිකව දෙනවා සාර්ථක වෙනවයි කියලා කියන්නේ යම නොකර බලා ඉන්නවයි කියලා කියන්නේ ඒ කිනාට තේරෙන්න පටන් ගන්නවා අඩියටම අත දාන අපි මේ කරන ක්‍රියාවල අඩියටම අත දාන අතදාලා බලහිට බවුන දැක්කයි කියලා හිතන්න මං කියන්නේ අද දවසේ එක ටික බරපතල වැඩ ඇති දැක්කොත් සංස්කාර නොකර ඉන්න වෙලාවේදී අත්දැකීම දැක්කොත් ඒකේ කවදාවත් කැඩු පිටිමකමක් නැහැ. ඒකේ කවදාවත් බාල මහලු වෙනසක් නැහැ. ඒකේ කවදාවත් උගත් නුගත් වෙනසක් නැහැ. ජීනි මනුස්සකම විතරයි. අපි මිනිස්සු නෙවෙයි පෙරේත ජාතියක්, භූත ජාතියක්, අරකින් මේකින්
ඇවිසිච්ච ආවේශ වෙච්ච જાතියක්. ඒ ආවේශේ තමයි මේ අපි චරිතයක් කියාගෙන ගොඩනගන්නේ. ඉතින් බුදුහාමුදුරලකට ඔය ආවේශ කරන්න බෑනේ. බුදුන්සේ කියලා දෙනවනේ ආවේශ ඔක්කොම ඉන්නේ අවිද්‍යාව නිසා කියලා කියනවා. පොඩ්ඩක් සුව වෙන්න. පොඩ්ඩ හේම මුකුත් නොකර නිකන් ඉන්න. ඉන්න බෑ. ඒ නිසා ඒ අදී අතගාගත්තොත් මේ ජීවිතේ කොයි වෙලාවක හරි මොනවත් නොකර වැටෙහෙනදී වැටේ තේරෙන්නේ අත්දකින්නේ අත්විඳින්නේ 100%ක්ම බාර ගන්න. එතකොට යාට ලොකු අවස්ථාවක් ලැබෙනවා කෙරුමක් නැතුව කෙරෙන දේ බලන්න. ඊට පස්සම විපස්සනා ප්‍රඥාවට අපි යන්නේ. කෙරෙන දේ බලලා කෙරෙන දේ කවදාකවත්ම නරකක් නැහැ. ඒක කවදාකවත් සැක හිතන්න එපා. චේතනාම් බිකවේ කම්මං වදන් චේතනා කෙරුවෝ සංස්කරණය කෙරුවෝ අවිද්‍යාව තුන සියල්ල කර්ම බවට පත් වෙනවා. චේතනා නොකර වෙන දේ බලන් හිටියට කවදාකවත් කර්මයක් රැස්ෙන්නේ නැහැ. ඒ කවදාකවත් නොමග යවන්නේත් නැහැ. එතකොට විචාරක ගෙවේ. අපහසුකම් කම්මන්ත වෙනම අරුතින් කර්ම රැස්ෙන්නේ නැහැ. නූපන්න කුසල නොයිපද වීමට පිත පෑදෙනවා. ඒ වගේම උපංග කුසලයක් ආවත් දැන් මං සීලෙකනේ ඉන්නේ. මං දැන් සද්ධාවක නෙඉන්නේ සත්‍යකනේ නෝයි කකුල රිදෙනවා. ගණන් ගන්න දෙයක් නැහැ. වෙන්දට වැඩිය ඉවසන්න පුළුවන්. ඒ වගේම නුරුස්නා ගතිය එනවා. කමන්නේ. සීලේ නාමේ, සද්ධාවේ නාමේ, සතියේ නාමේ ඉවසන්න පුළුවන් වෙනවා. එන්නේ 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 පරණ අකුසල් ලැබිලා ගෙබුණත් අලුතෙන් කර්ම රැස් නොකර ගන්න, අලුතෙන් සංස්කරණ ඇති නොකර ගන්න, අලුතෙන් අවිද්‍යාව නොකර ඉන්න වෙන්න වෙච්ච මෝඩකම් දෙන්නට දකි ආය මෝඩකම් නොකරම්මරියේ කියලා බලාගෙන ඉන්නවා නිකන් ගල් බඹුණෙක් වගේ. ඒකද කියනවා දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නෑ වුණා වගේ හිටපන්. කෙරුම වුණාට කොන්දපන්නේ දිග වගේ හිටපන්. ඥාන ජීවිතේ මොඩේක වගේ හිටපන්. මලමිණියක් වගේ හිටපන්. ඔය දෙවි කියන්නේ බෑනේ ඉතින් ඔච්චරනේ දෙන දෙන උපරීම කියමනේ. ඒ නිසා මේ සමාධි ශික්ෂාවේදී අවිද්‍යාව නිසයි සංස්කාර ඇති වෙන නිසා අපි පොඩ්ඩක් අවිද්‍යාව පෙන්ෂන් කරනවා. ෂෝට් ලීව් එකක් දෙනවා. පැත්ත කරලා ඉන්නේ කිය. ඔන්න එතකොට තේින්න පටන් ගන්නවා. අසම්පජාන කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන කාය සංඛාර කියලා කියන්නේ අපිට මතු පිට පේන ටික. අසම්පජාන කාය සංඛාර වලත් තියෙනවා. අපි වැඩ රතර කරාට කම්පැනිේ වැඩ. ටිකට්ම ඇතුලේ වැඩ. ඕක දැක්කහම පේනවා මොකද්දෝ භූතෙක් ඉන්නවා ඇතුලේ. එක්කෝ ඒකා මේ කතරගම දෙවියෝ වෙලා. එතන සමන් දෙවියෝගේ ආරූඪයක් වෙන්නේ නැත්නම් භූත දෝෂයක් වෙන්නේ නැති. ඉතින් පිටි නූල් ගැට ගහන්නේ කරන්නේ නැතුව මේක බලන්න හිතුව භූතයෝ ටික තමයි හතර මහා භූතයෝ. ඒගොල්ලෝ කිසිම කර්ම නීතියකට බලපාන්නේ නැහැ. කාලයට අහු වෙන්නේත් නැහැ. දේශයට අහු වෙන්නේත් ඒගොල්ලෝ නටනවා. මෙන්න මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ භවනාවට කොහොමද මේ අවිද්‍යාව කිනක සම්පත් මේ සම්බන්ධ වෙන්නේ කියලා. ඒ මතුවෙන බලුවමණයක් දැක්කත්, රත්තරන් දැක්කත්, බුදුන් දැක්කත්, දේවදත්ත දැක්කත්, ඒක මනාපමනා පහල කරන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් මේක කර්මානුකූලව සිදුවෙන දෙයක්. චිත්ත කර්මජ චිත්තජ උතුද ආහාර හේතුවක් නිසා වෙන්නේ. අත දාන්න එපා. පෑසියට බොරදී එක් කරන්න එපා. ඔකට යන්න ආරින්න. එක 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 සිද්ධියකට යන්න ආරින්න නඩුවා. ඒකක්වත් බෑ අපිට. එන හැම එකක්ම මට ගැලපෙන්නේ නැහැ. මගේ රුචියට මනාප නැහැ. මගේ පෞෂත්වයට හොඳ නැහැ කියලා ඇඟිලි ගන්නවා. ඉතින් අපිට එතකොට කියන්න වෙනවා ඒ ඇඟිලි ගන්නේ සද්ධාමදී නිසා. ඒ ඇඟිලි ගන්නේ සීලෙ කඩා ගන්නයි. ඒ නිසා කරබන මේක තියා බලන්න. සිද්ධියට වෙන්න ඇරලා ඒක දිහා බලන ඉන්නවයි කියලා කියන එක කිරීමෙන් ලැබෙන කුසලයක්ද නොකි අකිරියෙන් ලැබෙන කුසලයක්ද කියලා බැලුවොත් පහදිලුවන් peer ගන්න එක අකිරියෙන් කෙරෙන්නේ හැබැයි ලොකුම කුසලෙ. දෙකට කියනවා සබ්බ පාපස්සා කරන කියලා. සිළු පවෙක් මෙන් වෙනකොට සිද්ධිය සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පරිස්සම්. ඒකෙන් සන්තෝෂ වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ බලන්න. මේ ශික්ෂාවක් මම මේ කියන දවස් පුරාම අවුරුද්ද පුරාම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එක එක සිද්ධියක් කරන් බලන්න. අර කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මිච්ඡා දිට්ඨි කියන එක කොච්චරක් අපිව සීල මට්ටමේ නමග යවනවද, සමාධි මට්ටමේ නෝ කරනවද, ප්‍රඥා මට්ටමේ යොම ගන්නවද කියලා කියනෝනම් කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය නැතිවට කියනවා කම්ම සම්මෝහය කියලා. කම්ම සම්මෝහය කියන්නේ හේතු සම්පාදනය කරන්න නැතුව ඵල අපේක්ෂා කරන. පින නැහැ. හැබැයි පින්වතුන්ගේ ಗುಣ ඉල්ලුමේ ආනිසන්ත මං ඉල්ලුවා. ඉල්ලුවාට ලැබෙන්නේ නකෝපණී තම්බික්කවේ ඉච්චේවත් අබ්බං මානි ප්‍රාර්ථනා කළපමණින් කවදාකවත් ලැබෙන්නේ. ඒකට පින තියෙනවා නම් ප්‍රාර්ථනා කරන දේකුත් නැහැ.
කියලා ලැබෙනවා. ඉතින් ඒකද අපි බලන දවස පුරාම අපි මේ තටමන්නේ අල්ලපුගෙ දෙට් වෙඩි ඉක්මනට යණ්ඩායි කලින් ගිහිල්ලා මේ මාකට් එකේ තියෙන බඩු ගේන්නයි ඉක්මනට නිවන් දකින්නයි මේ කරන රැට් රේස් එක දිහා බලනකොට මේ වෙන දෙයට ඉඳ තියලා ස්වභාවයට අනුගත වෙනවයි කියන එක අද හැදෙන ජනතාවට ඇත්තෙම නැහෙනි. ඒගොල්ලෝ පුළුවන් තරම් ස්වභාවයෙන් ඈත් වෙලා දවස් 45 කුකුළු හදන අඩි අඩි පෙට්ටියක් ඇතුලේ ඒ වගේ තමයි. බ්‍රොයිලර් සිස්ටම් එකට හදන දවස් 45 කට ඒක කපනවා ඊගාව කට්ටියක් ගෙනත් දානවා. ඒ වගේ තමයි තියෙන ස්වභාවත් එක්ක සම්බන්ධේ නැහැ. ඒ කියන්නේ බයලජ්ජා දෙක නැහැ. මොකද අද තියෙන ක්‍රමයේ හැටියට බයලජ්ජා තිබ්බොත් මේ විද්‍යාවල දියුණු වෙන්න බෑ. ලෝකායත විශ්ේ කිසිකර දියුණු වෙන්න බෑ බයලජ්ජාවෙ. මෙතනදී අපි වෙන දේ වෙන්න ඇරලා යමක් කළොත් බව සිද්ධ වෙනවා කියන බය. තබ්බ බාපසා කරන්නම් කියන කාරණා එනත තබ්බේ සංඛාරා දුක්ඛා. සිල් සංස්කාරය දුක පිණිස පිහිටනවා සංස්කාර කියලා කියන්නේ චේතනාපූර්වක කාරණා. සංචේතන අபிසංචේතන අபிසංඛාර සමාන වචන දෙයක්. ඉතින් ඒක නිසා මම දන්නවා දැන් රැට් නිදාගන්න ගියම අලි අවුලක් වෙනවා දැන් රැ මේ බණ අහලා. ඒක නිසා මතක තියන්න මේක තමයි ඉහළ මට්ටම් භාවනාවයි. සීල ශික්ෂා විදි කරන්නේ වීචික්‍රමණය වෙන කෙලෙස් නොකරන අදිෂ්ඨාන කරන. සමාධි ශික්ෂා විදි කරන්නේ කෘත්‍ය නතර කරනවා. ඉඳගෙන ඉන්නකොට යමක් කරන්න නැතුව වෙන දේ බලන. ප්‍රඥාවෙන් කරන්නේ ඒ පරණ කර්ම ගෙවෙනවනේ. ඒ වගේ සිද්ධි වෙනවනේ ඒවට මනාවමනා පහල කරන්න එපා. වේවානෝ වේවා කියන්න එපා. මේකමගේ පෞරුෂත්වයේ ප්‍රශ්න මේ වෙන්න තියෙන දේ වෙනවා. මේක දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් කිරීමක් වෙන්නේ නැහැ. පරණ කර්ම ගෙවුනට ඒක හිත නරක කරගන්න ගන්නෙත් නැහැ. අලුතින් රැස්ම රැස් කරගන්න හේතුවක් කරගන්නෙත් නැහැ. මේ මම මේ කියන කොටස සුතමේ වශයෙන් දාර්ශනික වශයෙන් අපි මේ මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි කියන එක නොදන්න නිසා මේ කෙරුම වෙන්න හදලා කොරන්න හදලා කෙරෙන දේවල් කොච්චර මගාරිනවද කියලා. අපි යමක් බලන තාක්කල් අපිට පේන්නේ නැහැ. බැලීම නැති කරනසෙ පෙනීම සිද්ධ වෙනවා. අහන තාක්කල් ඇහිම සිද්ධ වෙන්නේ නැහැ. අහන එක නැතරන පස්සේ ඇහෙන එක සිද්ධ වෙනවා. ඒ නිසා කීට දෙනවා මේ ඊමේල් එක දාලා තිබුණා සුද්දෙක් වෙන ලියන්නේ නැත්තේ. කූලියලා තිනවා මේ ෆෝන් එක ඕෆ් කරලා ගිහිල්ලා භාවනා කරන නිසා ශරීරයෙන් ආපු SMS ටික හම් වෙයි කියලා තියෙනවා. ශරීරයෙන් ආපු මිස් කෝල්ස් ටික දකි. මොකද ෆෝන් එක තියෙන ගමන් හරියට පේන්නේ නැහැ. ෆෝන් එකේ මිස් කෝල් වලට ආන්සර් කර කර ඉන්නවා මේ කක්ක කරන්න ඕනකම තියෙනවා මතක නැහැ. බත් කන්න ඕනකම තියෙනවා මතක නැහැ. නාන් ඩෝරකම දැන් කරගන්න වෙලාවක් නැහැ මේ ෆෝන් එකනේ තියෙන්නේ ඒ නිසා ෆෝන් එක ඕෆ් කරලා ඕකේන පවර් ඕෆ්ම කරන්න ඉතින් බලන්න ඕන මේකෙන් එන සිග්නල්ස් ටික එන්න පටන් ගන්න SMS ටිකයි මිස් කෝල්ස් ටිකයි ඒකට පේනවා නේ අම්මේ මේ ෆෝන් හැදුව නැති කාලේ මිනිස්සු කොච්චර ජොලිය ඉන්නේ නැද්ද ඕලට කක්ක කරන්න තිය වෙලා අඩු ගානේ ඕනලාට චූ කරන්න ඇති ඕකයි නෙවෙන කියන්නේ වෙන මොකක්වත්ම නැහැ උදැන්සේ සඳහන් කරලා තියෙනවා මේ නාගිත හමුදුරන්ට නාගිත මේ සෙනගක් එක්ක ඉඳ ගියාම මල්ල කචල් ඕන වෙලාවට කක්ක කරන්න නැත්නම් චූ කරන්න නැත්නම් මම කැලේ අධධාන ගමනකට ගියාම බඹ ගව් ගානක් මට ඉස්සර කවුරුත් පේන්නේ නැත්තම් ගව් ගාන පිටිපස්සේ පේන්නේ නැත්නම් මට ඕන වෙලාවට මල මුත්‍ර පහ කරන්න පුළුවන් ඕනෝ විවේකී කියන්නේ පොඩ්ඩක් නම හුදකලාව කියන්නේ දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ශිෂ්ට සමාජයේ ඒකවත් කරගන්න නැහැ දැන් බුදුහාමර අපිට දෙන්නේ මොකක්ද? ඕක නොකර හිටපන්. අම්මලා දාතලා දෙනවද අපිට ඕක? ගුරුවරු දෙනවද? මේ ශිල්පේ දෙනවද? මේ තාක්ෂණයේ දෙනවද? මේ යටිතල පහසුකම් මේ ඔක්කොම කරන්නේ අපි මොකද්ද පරිබන්ධනයකට බැඳගෙන ඇදගෙන යනවා. ඒක කරන්න ප්‍රශ්නයක් නැහැ. පොඩි වෙලාවක් දීලා බලන්න යමක් නොකර කයිදියා බලන්න. එතකොට මතුවෙනවනේ මොනවදෝ ජවනිකාවක් මතුව. අන්නේ දේ දිහා විනිශ්චයක් කරන්න නැතුව නොබල ඉන්නේ හොඳට බලන්න. විනිශ්චයක් නොකර මේක දිහා බලහැනකෝ තියන්න දැන් ඔන්න පරණ ණය ගෙවෙන්න පටන් ගන්නවා පොලිත් එක්ක ගෙවෙනවා ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියලා මෙන්න මේ තුනේදී අපිට පේනවා මේක කරන්න බැරි මොකද අවිද්‍යාව නිසා අපේම තියෙන ඇබ්බැහි නිසා අපේම තියෙන මදේ නිසා අපේම තියෙන මද පමාද නිසා එජෙවි බොන මිනිසුන් බැන්නාට කවුද බීලා නැත්තේ බලන්න ඔක්කොම ඩෝප් එකේ ඉන්නේ ඔක්කොම මදේ පමාදයට වැටලා තියෙන හැබැයි මගේ මදේ තිබුණ කමන්නේ අරක්කු බොනක හොඳ නැහැ. කුඩු ගහන එක හොඳ නැහැ.
සූදු කෙනෙක් හොඳ නැහැ කියන නිසා අපි මේකෙ ලියන සූදු උපදෙස් නිසා අපිට පෙන්වලා දෙනවා මොන ක්‍රමයකින් හරි අපි හිත රවට්ටගෙන තියෙන්නේ හරි යමක් නොකර සිටී වෙනවන මොනවා හරි කිරීම හරහා ඒ නිසා භාවනා යෝගාවචරයට අනික් අයට වැඩිය කියන්න බලව මම දවසේ මෙච්චර වෙලාවක් වින්දලා ඉරිගේ යමක් නොකර විනිතීදියා බලන්නේ දැන් කමඨාන් සුද්ධ කරන වෙලায় අඩු ගානේ වෙන දේ වෙන හැටියට ලියන එකට බාධා කරන්න එපා බාධා කෙරුවොත් සංනිවේදිනේ කැඩෙනවා නමුත් ඒක වෙනදේ වෙන හැටියට වර්තාගෙනම අපේ ජීවිතේ අදාළම නැති දෙයක්. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතේ නාමයෙන් අපි මේ වෙලාවේ අවිද්‍යාවට රින් ගන්න දෙන්නේ නැහැ. අර්ථකථනයට රින් ගන්න දෙන්නේ නැහැ. ගුඩු විවේචන වලට විවේචන ඇති හැටි කියන. ඒකට අපි කියනවා අහිංසකම කියලා. ඒකට අපි කියනවා නිහතමානිකම කියලා. ඉතින් බුදුහාමුදුර ඉස්සරහා අපි තිච්ච ලොකු පැහියෝ නෙමෙයිනේ. අපි කියනවා අපි ආරම්භක ආධිකම්මික යෝගාවචරයක් වෙලා අවිද්‍යාව වැඩ කරන වෙලාවේ මිච්ඡා දිට්ඨි වැඩ කරන වෙලාවේ මෝහය වැඩ කළේ ලියනවා කියලා කියන එක උනා. පුළුවන් තරම් බලනවා ඇති හැටි කියන්න. එතකොට ආරි භාෂාවට වැටෙනවා ඇති දේ කියන දේ කරනවා කරන දේ කියනවා. ආනේ විදියට කරන දේ කියන දේ කරන gati අපේ ජම්මේ කියලා මතක තියාගන්න. අපේ ප්‍රകൃති ඒකයි. අපි මේ උත්සාහ කරන්නේ ශික්ෂාවක මාර්ගයෙන් ඒක ඇතිකරන දවසේ එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් සම්නිවිතේ මාර්ගය කරනකොට ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ගැම්ම ගත්තාට පස්සේ ඉච්චරම අමාරු නෑ මොකද වාසියද තියෙන්නේ මොකක්ද දන්නවද අපි හිතනට වැඩිය අවබෝධ කරගන්න මිනිස්සු මේ සමාජයේ ඉන්නවා අපිට පේන්නේ නැති වුණාට මොකද අපි ආශ්‍රය කරන්නේ බාලයෝ නිසා අපිට පේන්නේ නැහැ ඒවත් අවබෝධ කරපුවයි ඉන්නවා එතකොට අපි නිකම්ම ඒ පිරිසට ඇදිලා යනවා මිච්ඡාදිටි අතහැරෙනකොට අපි නිකම්ම සේවනාංශ බාණම් පැත්තකට ගිහලා පණ්ඩිතානංශ සේවනාට වැටෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න අපි කොච්චරක් මේ පණ්ඩිතත්ව ඉඳද්දී බාලයෝ සේවනය කරන ඇබ්බැහිවට ලක් වෙලා ඉන්නවාද කියලා. ඒක කාටවත් දොස් කියන්න එපා. ඒක අවිද්‍යාව තමයි දෝෂේ. අවිද්‍යාව මෙහෙවෙන්නේ තණ්හාවාරා. ඒ නිසා මිච්ඡා දිට්ඨි කියන මේ පළවෙනිම මිච්ඡත්වයේ තේරුම් අරගත්තොත් ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවෙ එන්න පටන් ගන්න නිසා අපි ළඟ දැනට මේ කුණ තියෙනවා දැනගන්නා සුළු විදිහට හැකියතාක් කරන දේවල් වලින් බැහැහිරව කෙරෙන දේවල් ඒ විදිහට වාර්තාගත කිරීමේ කලාව අපි ඉගෙන ගනිමු ඉගෙන ගන්නකොට තමයි ඒහා සාපේක්ෂව ඒ ප්‍රමාණයට සාපේක්ෂව සාන්තියක් එන්නේ ඊට වැඩිය මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ධර්මදේශනා સમાප්තිය සිළු දිනාට ඒ දක්වා ඒ මිච්ඡාදිට්ඨි ඇදකුද ගෙවිලා තිත්තිචුගම්ම කර්මයේ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනා නැත කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා